අයිබෝන් දරුවනේ අපි ගිය සතියේ කතා කළා මේ නූතන කවිය පිළිබඳව අපි අපේ පාඩමේ මේ නූතන කවිය කියන්නේ අවුරුදු 100ක විතර කාලයක් තිස්සේ ලියවිච්ච කවියක් මේ අවුරුදු 100ක විතර නැත්නම් 100වසක් විතර කාලයක් ඉතින් 100වසක් විතර කාලයක් ගත්තාම මේ 100වසක විතර කාලය තුළ මොන තරම් දේවල් වෙන්න පුළුවන්ද අවුරුදු 100ක් අපි දන්නවා 1920 ගණන් වල වගේ තමයි ලදරු කෞමී වගේ කාව්‍ය නිර්මාණ කරලා තියෙන්නේ තුට කුමාරතුංග මුදස්ක කුමරගී. ඒතර 1920 ගණන් වල ඉඳලා දැන් අද වෙනකොට 2022 වෙනකොට අපි දන්න අවුරුදු 100ක්. මේ 100ක් විතර කාලය ඇතුලේ සමාජයේ මොන තරම් දේවල් වෙන්න පුළුවන්ද? සමාජයේ මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙනවා, හැදැප්පීම් වලට ලක් වෙනවා, දේශපාලන ක්‍රම වෙනස් වෙනවා, දේශපාලන ප්‍රවණතා වෙනස් වෙනවා. මිනිස්සු හිතන පදන විදිය ඇතුලේ වෙනස්කම් ඇති වෙනවා. ආර්ථිකයේ වෙනස්කම් ඇති වෙනවා ඊට පස්සේ ඒ ඔක්කොමත් එක්කලා සංස්කෘතික සහ භාෂාමය වෙනස්කම් ඇති වෙනවා දැන් මොනවද නවත්තන්න බෑ ඒවා ඒ දැන් භාෂාව වගේ දෙයක් නම් අපි දන්නවා ඒක ගලාගෙන යන්නේ ප්‍රවාහයක් ස්ට්‍රීම් එකක් වගේ ධාරාවක් ගලාගෙන යන එකක් ඉතින් ගලාගෙන යන එකක් එකතන පල් වෙන තියෙන එකක් වගේ නෙමෙයි ඒක වෙනස් වෙනවනේ එකතන පල් වෙන එකක් වගේ නෙමෙයි දැන් හැබැයි අපි දන්නවා මේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කොළඹ යුගයේ ද්විතීයික තරංගයේ නියෝජනය කරන කවි කොළඹ යුගයේ ද්විතීයික තරංගය කොළඹ යුගයේ කොළඹ කවිය කියලා කියනවා අපි කොළඹ කවියේ ද්විතීයික තරංගයේ නියෝජනය කරන කවි මේ ද්විතීයික තරංගයේ නියෝජනය කරන කවීන්ගේ කාව්‍ය නිර්මාණවල දකින්න ලැබිච්ච ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ කවිය කියලා හැමතිස්සම අඳුනගන්නෙම කවිය කියලා විශ්වාස කරන්නෙම කවිය කියලා ලියන්නෙම හතර පදයක් සිව්පද කාව්‍යයක් මෙන්න මේක තමයි කවියේ හැඩය නැත්නම් අපි කියනවා මේකට කවිය ආකෘතිය කියලා කාව්‍ය ආකෘතිය මේක මේ ගොඩක් වෙලාවට මේ කොළඹ යුගයේ කවින්ගේ කාව්‍ය ආකෘතිය අපි දන්නවා මෙතන එළිවට තියලා ඈ ඒ සුදු පරවියන් රෑන ඉදිරි පිට ඇටේ ඇටේ බිම දමමින් තිරිගුවට සුලගේ ගීතවත් වන වුණ පඳුර යට මතකයි හමු වුණා තව දවසකදී මට දැන් මෙහෙම එළියට තියලා දිනවා මේකේ තියෙන මාත්‍රා ගන්නට මේ පළවෙනි පේදී මාත්‍රා ගන්නට දෙවෙනි පේදී මාත්‍රා ගන්න සමානයි අපි කියනවා ඡන්ද ශාස්ත්‍රානුකූලයි කියලා ඡන්දසට අනුකූලව ඉලා තියෙන්නේ එළියටත් රැකලා ඉලා තියෙන්නේ මේ රාමුව ආරක්ෂා කරගෙන තමයි කොළඹ කවිය දීතිය තරංගයට කවි කවි දීලා තියෙන්නේ මේක රාමුවක් මේක කොටු පවුරක් මේක හිර කුටියක් මාටින් වික්‍රමසිංහ ලියනවා මේ නවපද්‍ය සිංහලේ කියලා පොතක් මේ යුගයේ කවිය පිළිබඳ නූතන කවිය පිළිබඳ දැන් අපි දන්නවනේ මාටින් වික්‍රමසිංහ මේ අපිට මාටින් වික්‍රමසිංහව මගාරින්න බෑ ගොඩක් වෙලාවල් වලට ජාතක කතා ගැන කතා කළත් වික්‍රමසිංහ මගාරින්න බෑ නව කතාව ගැන කතා කළත් වික්‍රමසිංහ මගාරින්න බෑ කෙටි කතාව ගැන කතා කරත් වික්‍රමසිංහ මගාරින්න බෑ අපිට වෙනවා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට පවා ඔවුන්ගේ දේශනවලදී අනිවාර්යයෙන්ම වික්‍රමසිංහ මගහරින්න බෑ වික්‍රමසිංහ ගැන කතා කරනවාමයි. එතකොට අපි සාහිත්‍ය විචාරය ගැන හරි එහෙම නැත්නම් කවිය ගැන කතා කළත් වික්‍රමසිංහ ඒ ගැන කතා කරලා තියෙනවා. අපේ පුරාතන ගද්‍ය පද්‍ය සම්ප්‍රදාය පිළිබඳ අස්සක් මුල්ලක් නැර හැමතැනක් ගැනම කතා කරලා තියෙනවා. ඉතින් වික්‍රමසිංහ කියනවා නවපද්‍ය සිංහලේ මේ කවිය ගැන මේ සිව්පද කවිය ගැන වික්‍රමසිංහ කියනවා වික්‍රමසිංහ කියන්නේ මාටි වික්‍රමසිංහ කියන්නේ මේක සිංහල කවියට පතස් පොකුණක් මේ හතරපද කවිය පතස් පොකුණක් වුණා කියලා කියන්නේ සිංහල කවියට පතස් පොකුණක් හද මේ පතස් පොකුණක් කියන්නේ පතස් පොකුණක් කියලා කියන්නේ එකතන පල් වෙන පල් වතුර වල පතහක් කියලා කියන්නේ එකතන තියෙන වතුර ටික ගලාගෙන යන්නේ නැහැ ඉස්සරහට යන්නේ නැහැ ගමක් කරන්නේ නැහැ ඒ කියන්නේ මේ කවියත් මේ හතර පදයේ ඇතුලේ නතර වෙලා තියෙනවා. සිව්පද කවිය ඇතුලේ මේ හතර පද කවිය ඇතුලේ සිංහල කවිය නතර වෙලා. එතන ඉහට යන්නේ නැහැ. දැන් මේක මේ මේ කවි මේ ආකෘතිය රකින්න මේ යුගයේ කවියෝ මහන්සි ගත්ත සෑහෙන. හා ලොකු උත්සාහයක් ලොකු පරිශ්‍රමයක් දරුවා. මේ එළිවට තියන්න. සමහර වෙලාවට මේකේ තියෙන මාත්‍රා ගානට ඊළඟ එකේ මාත්‍රා ගාන සමාන කරගන්න සමහර වෙලාවට ඒ එක වචනයක් දාපුවම ඒ වචනේ තියෙන එක අකුරක් වැඩි. අකුර වැඩි වෙනකොට මාත්‍රාව වැරදි. ඡන්දස වැරදි. විරිත අවුල්.
ආකෘති අප්සෙට් වෙනවා එතකොට. එතකොට මොකද කරන්නේ? අන්න සමහර වෙලාවට ඒ අකුර අයින් කරනවා. ඉතින් වචනයක අකුරක් අයින් කරනවා කියලා කියන්නේ ඒක අර්ථයට හානියක්ද? නැත්නම් අපිට ඕනම වචනයක අකුරක් අයින් කරන්න බෑනේ. අර්ථයට හානියක් නොවන විදියට. ඒතර අර්ථයට හානියක් වෙනවා. එතකොට කවිය අර්ථයේ බිඳ වැටෙනවා. විරිත රැකෙනවා. අරුත බිඳ වැටෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ කවියට වෙච්ච දෙයක් තමයි කවියේ අර්ථය කවියේ රසය ආරක්ෂා කරගන්නවට අර්ථයට ආරක්ෂා කර අර්ථය ආරක්ෂා කරගන්නවට වඩා ඒගොල්ල මහන්සි ගත්තේ කවිය ආකෘතිය රැකගන්න. හතරපද ආකෘතිය රැකගන්න. මේ සිව්පද ආකෘතිය රැකගන්න. සිව්පදේ රකින්නකොට ඒගොල්ලන් ගැන තින් දන්නේම නැතුව කවිය තියෙන රස සහ අරුත නැකිලා යනවා. ඉතින් මේක ලොකු අරුතයක්. අර කවිය එකතන පල්ලුණා. ඉස්සරහට යන්නෙම නැහැ. ඉතින් මෙන්න මේ නිසා මෙන්න මේ කවියේ මේ කොළඹ කවියේ ද්විතීයික තරංගය තුළ තිබුණු මෙන්න මේ දුර්වලතාවට ප්‍රතිචාරයක් විදිහට අලුත් කවියක් පියවුවා. ඒකේ පුරෝගාමිය තමයි ඉස්සලාම ඇත්තටම ඒක පටන් ගන්න ජීවි සේනානායක. ජීවි සේනානායක ලියන පොතක් පරිගැනීම කියලා කෙටි කතා පොතක්. පරිගැනීම කියලා කෙටි කතා පොතක් ලියනවා. දනම්සිය 45 මේ පරිගැනීම කියන කෙටි කතා පොත ලියන්නේ. මේ පරිගැනීම කියන කෙටි කතා පොත ලියලා මේ කෙටි කතා පොතේ අතරින් පතරට මේ කෙටි කතා පොතේ අතරින් පතරට ගද්‍යත් නොවන පද්‍යත් නොවන රචනා විශේෂයක් අන්තර්ගත කළා. මේක ඇතුලේ ගද්‍යත් නොවන පද්‍යත් නොවන ඒවා ගද්‍යත් නෙමෙයි. ඒවා පද්‍යත් නෙමෙයි. මේක කෙටි කතා පොතක්. මේ කෙටි කතා පොතේ කෙටි කතා අතරින් පතරට ඒ කියන්නේ කෙටි කතාවක් අර කෙටි කතාවක් වගේ කෙටි කතා අතරින් පතරට ජීබී සේනානායක ඇතුල් කළා ගද්‍යත් නොවන පද්‍යත් නොවන රචනා විශේෂය. ඒවා ගද්‍ය නෙවෙයි. කියන්නේ ගද්‍යක් විදිහට ගාය මේ කියාගෙන යන්න බෑ වේගයෙන්. අමාවතර පුත්සාරණ වගේ හිතන ගද්‍යක් වගේ දිගටම කියවගෙන යන්න බෑ. ඒක පද්‍යකුත් නෙවෙයි. මොකද අපි පද්‍ය කියලා අඳුරගෙන තියෙන හතරපදි හතරපද කවිය අපි පද්‍ය කියලා හඳුනගත්ත කවිය තමයි හතරපද කවිය. සිව්පද කවිය. මේ කවිය ශ්‍රව්‍ය ගෝචර කවිය. මේ කවිය ලක්ෂණය තමයි මේ කවිය ශ්‍රව්‍ය ගෝචරයි. මේක ශ්‍රව්‍ය ගෝචර කවිය. මේ කවිය ශ්‍රව්‍ය ගෝචරයි. ඒ ශ්‍රව්‍ය ගෝචර කියලා කියන්නේ මේ කවිය ශ්‍රව්‍ය ගෝචරයි කියලා කියන්නේ කනට තමයි ඇහෙන්නේ. කනට තමයි දැනෙන්නේ. කවිය ආකෘතිය දැනෙනවා කනට. ඇයි? මේක කියනකොට මේක දායනා කරනකොට අපි දන්නවා මේක හතරපද කවියක් කියලා. මේක කනට දැනෙන ශ්‍රව්‍ය ගෝචරයි. ශ්‍රව්‍ය ගෝචරයි. අන්න මේ ශ්‍රව්‍ය ගෝචර තැනක තිබුණු සිංහල කවිය අන්න වෙනස් ආකාරයකට වෙනත් තැනකට ගමන් කරනවා. ඒ තමයි ජීවී සේනානායක අන්න රචනා කළ ගද්‍යත් නොවන පද්‍යත් නොවන රචනා විශේෂය. ඒ වේදී ලියලා තියෙන මේ හතරපදයක් නෙමෙයි. කැමති කැමති විදිහට පද කඩනවා. දෑත බිමෝ බා පස්සට වාරුයි නිසලව වුන් ඇගේ දිහි කෙස්සොදා නිහඬව හමන සුලඟි එසවි මා මුහුණෙහි හැපෙත් ඇසීමට දිගු කල පුල පුලා සිටි කිසිවක් ඇසීමට සිටි මසකු හඬනඟා දැඟලුවේ ගම් යුර දෙස පන් ගසින් යුත් නොගැඹුරු බොරදිය කැලදු. දැන් මෙහෙම තමයි කියලා තියෙන්නේ. මේක දැන් එක දිගටම කියාගෙන ගියොත් එහෙම මේක කවියක්ද මොකද්ද කියලා හිතාගන්න බෑ. දැත විමෝබා පස්සට වාරුයි නිසලව වුන් ඇගේ ලිහිල් කෙස්සොදක් නිහඬ වහමන සුලඟින් එසවි මා මුහුණේ හැපෙත්ම ඇසීමට දිගු කල පුල පුලා සිටි කිසිවක් ඇසීමට සිටි. දැන් මේක කවියක් වෙන්නේ කොහොමද? මේක වග භාගාලාපයක් නේ. එක දිගට කියවගෙන යන එකක් නේ. ඒක කවියක් කියලා දැනෙන්න අපිට මේක දකින්නම ඕන. ඒ කියන්නේ සිංහල කවිය ශ්‍රව්‍ය ගෝචර තැනක තිබිලා අන්න දෘශ්‍ය ගෝචර ආකෘතියක් තියෙන තැනට ගමන් කළා. දැන් මේක දෘශ්‍ය ගෝචරයි. කවිය හැඩේ මොකද්ද කියලා බලන්න අපි පොත අරගන්න ඕනේ මෙහෙම කරලා. ඒ පොතෙන් තමයි අපි දකින්නේ. ඇස් දෙකට තමයි දැනෙන්නේ ආකෘතිය මොකද්ද කියලා. හතරපද කවිය ආකෘතිය දැනුනේ කනට. ඒක ශ්‍රව්‍ය ගෝචරයි. සිව්පද කාම ආකෘතිය දැනෙන්නේ ඇහැට. ඒක දෘශ්‍ය ගෝචරයි. ඒක අවුරුද්දක ප්‍රශ්න පත්‍රයේ අහලා තිනවා මේ
නූතන සිංහල කවිය ශ්‍රව්‍ය ගෝචර ස්වභාව ස්වරූපයකින් දෘශ්‍ය ගෝචර ස්වරූපයකට විතැන්නුවා සාකච්ඡා කරන්න කියලා. ප්‍රශ්නයක් දීලා තිනවා සිංහල කවිය ශ්‍රව්‍ය ගෝචර ස්වරූපෙන් දෘශ්‍ය ගෝචර ස්වරූපයකට ගමන් කළා විතැන්නුවා සාකච්ඡා කරන්න. එතකොට ළමයා දැනගෙන ඉන්න ඕනේ මොකද මේ ශ්‍රව්‍ය ගෝචර කියලා කියන්නේ. මේක මේ අහලා තියෙන ආකෘතිය කවිය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයක් කියලා මතක් වෙන්න ඕනට අක්කා. කවිය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයක් මේ. ශ්‍රව්‍ය ගෝචර ආකෘතියෙන් දෘශ්‍ය ගෝචර ආකෘතියට ගමන් කළා. ඒ කියන්නේ ශ්‍රව්‍ය ගෝචර ස්වරූපයෙන් දෘශ්‍ය ගෝචර ස්වරූපයකට ගමන් කළා. හතරපදේ ශ්‍රව්‍ය ගෝචරයි මෙන්න මේ නිසදෙස් මේකට කිව්වේ ජීබී සේනානායක කිව්වා මේක අධ්‍යාත්මෝන පද්‍යත්මෝන මේ රචනා විශේෂය හඳුනලා දීලා කිව්වා මේවා කියවීමේදී පද සංඝටනාවේ මාධූර්ය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා. පද සංඝටනාවේ මාධූර්ය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා. මේවා කියවීමේදී පද සංඝටනාවේ මාධූර්ය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ මේ පද ගැටෙන ආකාරය නිසා උපදින රසය මේ පද කැඩෙනකොට මේවා මේ මේ එක පේලියක් කියවලා නතර වෙලා හුස්මක් අරගෙන එහෙම ඊළඟ පේලිය මෙහෙම කියවගෙන යනකොට ඒ පද කැඩෙන ඒ විදියෙන් යම්කිසි රිද්මයක් උපදිනවා. ඒ පද කැඩෙන විදියෙන් උපදින රිද්මය පිළිබඳ සැලකිලිමත් වෙමින් මේ කවිය කියවනවා. එසම මේ ජී.බී. සේනානායක නිසදෙස් කවිය ලියලා මේ නැත්තම් නිදහස් කවිය ලියලා ඒ නිදහස් කවිය කියවන්න ඕනේ විදියක් පිළිබඳ යෝජනා කරනවා. එයා යෝජනාවක් කරනවා මේක කියවනවා නම් මෙහෙම කියවන්න. මේවා කියවීමේදී පද සංඝටනාවේ මාධූර්ය පිළිබඳ සැලකිලිමත් වෙමින් කියවන්න. ඒක තමයි කියන්නේ දෑත බිමෝබා පස්සට වාරුවේ නිසලවමු ඇගේලි කෙස්සොදා නිහඬ වහමන සුලංගි එසවි මා මුහුණෙහි හැපෙත්. ඒක සම්පූර්ණයෙන්ම දෘශ්‍ය ගෝචරයි. ආකෘතිය මේ ඇස් දෙකෙන් බලන්න ඕනේ. එතකොට තමයි මේ කවිය රටාව කවිය රිද්මේ තේරෙන්නේ. එසා රිද්මේ කවිය රිද්මේ දෘශ්‍ය ගෝචර ස්වරූපයකට පවරපු කවියක් තමයි මේ අලුත් කවිය. ඉතින් මේක ජී.බී. සේනානායක මේකට කිව්වේ නිදහස් කාව්‍ය කියලා අතට. ජී.බී. සේනානායක මේකට කියන්නේ මේ නිදහස් කාව්‍ය. ඔහු මේක හඳුන්වන්නේ නිදහස් කාව්‍ය එහෙම නැත්නම් අපි කියනවා මේ ෆ්‍රී වර්ස් කියලා කියන්නේ. ඒකට ක්ලීවර්ස් කියලා කිව්වේ නිදහස් කාව්‍ය කියලා කිව්වා. නිදහස් කාව්‍ය. ජී.බී. සේනානායක කිව්වේ නිදහස් කාව්‍ය කියලා. මොනවෙන්ද මේක නිදහස් උනේ? ඇයි මේක නිදහස් කියන්නේ? මොනවද නිදහස්? දැන් අපි ඔය සමහර එක දිනවා ෆ්‍රී සුගර් කියලා. මොනවද ෆ්‍රී වෙලා තියෙන්නේ? මොනවද නැත්තේ? ආ සීනි තමයි නැත්තේ. ඒතර අන්නේ වගේ මේක මොනවද නැත්තේ? මේ ෆ්‍රීවර්ස් කියපු එකේ නැහැයි කියලා ඒගොල්ලෝ කිව්වේ ඡන්දස නැහැ. මාත්‍රා ඡන්දසක් නැහැ. ඒ කියන්නේ નિયમિત විදිහකට අනුව නෙමෙයි රචනා කරලා තියෙන්නේ. ඡන්දස කියන එක මාත්‍රා ඡන්දස කියන එක හරලා. નિયમિત නිශ්චිත මාත්‍රා ගන්නක් නැහැ. මාත්‍රා ඡන්දස හලපුවාම අන්න තමන් කැමති විදිහට පද කඩලා මේ ලියලා තියෙන්නේ. ඒතර ඡන්දසෙන් ෆ්‍රී ඡන්දස නැහැ. ඒ කියන්නේ නිර් ඡන්දස්. ඡන්දසක් නෑ. නිර්ඡන්දස්. නිර්ඡන්දස් තමයි නිසදැස් කියලා අන්න තත්භව වෙලා තියෙන නිසදැස් කියලා. නිසදැස් කියලා තත්භව වුණේ. නිර්ඡන්දස් කියන එක තමයි නිසදැස් කියලා තත්භව වෙලා තියෙන්නේ. අපේ භාෂාවට පෙරලලා තියෙන නිසදැස් කියලා. සුද්ධ සිංහලයට ඇවිල්ලා තියෙන නිසදැස් කියලා. මේ නම යෝජනා කළේ ජී.බී. සේනානායක නිදහස් කාව්‍ය කියපු එකට මේ නිසදැස් කියන නම යෝජනා කළේ සිරිගුණසි. අන්න ඒ නිසා මේ නිසදෙස් කවිය සම්බන්ධයෙන් නැත්තම් නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් කවින්ගේ කාව්‍ය නිර්මාණවල ලක්ෂණ ගැන කතා කරනකොට ඒගොල්ල ගැන කතා කරනකොට විශේෂයෙන් හරිම වැදගත් චරිතයක් තමයි සිරිගුණසි. ඒසා කවිය ආකෘතිය පිළිබඳව විතරක් නෙමෙයි අතට. මේ කවිය වෙනස්ුනේ දැන් සාමාන්‍ය කවියක වෙනස් වෙන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ කාරණා තුන ගත්තොත් එහෙම එකක් තමයි කවිය ආකෘතිය බැලූ බැලමට පේන කවියේ හැඩේ. ඒකනේ කවිය ආකෘතිය කියලා කියන්නේ. මේ මතු පිටින් පේන හැඩේ ඒක හතර පද කවියක්ද එහෙම නැත්නම් ගී කාව්‍ය ආකෘතියෙන්ද ලියලා තියෙන්නේ එහෙම නැත්නම් නිසදෙසක්ද ඒ එකක්වත් නෙමෙයි වෙන එකක්. මොකෙන්ද ලියලා තියෙන්නේ කියලා.
ඒකෙන් බැලුව බැලමටම පේන කවිය හැඩේ තමයි ආකෘතිය කියලා කියන්නේ. මොකරි අපි හිතමුකෝ මොන හරි දාලා දෙන වාචනය වගේ. අපි දැන් ගෙදරකට ගියාපුවාම අපිට මොනවද බොන්න දෙන්නේ තේ එකක් නම් අපි දන්නවා තේ දෙන්නේ අනුකෝප පීරිසි අනුකෝප සෙට් එක තමයි තේ දෙන්නේ අපිට. අපි මේ පීරිසි අනුකෝප සෙට් එක දකින්නේ සමහර තේ ඇතුලේ තියනවාද කියලා දකින්නටත් වඩා අපි අර පීරිසි අනුකෝප සෙට් එක දකින්නකොට අපි දන්නවා ආ දැන් ඔය තේ එකක් තමයි අපිට අරගෙන. ඒ දෙන වාජනේ අනු අපි දන්නවා ඇතුලේ දාලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් අපි දන්නවා ඒ වගේම මේ මොනවා හරි අපි ගෙදරට ආපුවාම කෙනෙකුට එයාට දෙන්න මොනවා හරි තීරණය කරනකොට ඒත් එක්කම අපි යාට ඒක දාලා දෙන දේ. ඒ කියන්නේ මොනවද දෙන්නේ ඒ දෙන්න නම් අපි එකට ගැළපෙන වාචනයක් පාවිච්චි කරමු. වයින් දෙන්න වයින් ග්ලාසස් වල. වයින් වීදුරු වල. තේ දෙන්න තේ තේ අනුකෝප පීරිසි අනුකෝප වල. මොකක් හරි ජූස් එකක් හරි මොන හරි ඔරෙන්ජ් ජූස් හරි ඒ වගේ එකක් දෙනවා නම් අපි ගෙදර ටප් කිනාර දෙන්නේ අර වීදුරු ග්ලාසස් තමයි අපි එකට ගන්න. වීදුරු තමයි අපි ගන්න. එතකොට එහෙම දැන් සුප් එකක් දෙනවා නම් සුප් බෝල්ස් අපි කරගන්න. ඒ දෙන්න අපි පාවිච්චි කරන මොනවා මොකද්ද පාවිච්චි කරන වාජනය පාවිච්චි කරන වාජනය තීරණය වෙලා තියෙන්නේ අපි දෙන්නේ මොනවද කියන එකත් එක්ක අපි දෙන්න තීරණය කරන කරාට පස්සේ තමයි අපි ගන්න වාජනය අපි අයිස්ක්‍රීම් දෙන්න තීරණය කළා නම් ඔන්න එහෙනම් එකට අයිස්ක්‍රීම් කප් ඕන ඒ වගේ තමයි ආකෘතිය ඇත්තටම ආකෘතිය තමයි කවි ඉස්සලාම් පේන්නේ හරියට වාජනය පේනවා වගේ මොකක් හරි අපි දාලා දෙනකොට අපිට ඉස්සලාම් පේන්නේ ඒක ඇතුලේ තියෙන දේට වඩා වාජනයනේ පේන්නේ අන්නේ වගේ තමයි ආකෘතිය කියන්නේ. සා ආකෘතිය කියලා කියන්නේ අපිට ඒ දාලා දෙන ඒ වාජනය වගේ එකක්. නැත්තම් කියනවා අධ්‍යක්ීම බහලන මංජුසාවයි කියලා. ආකෘතිය පිළිබඳ ලස්සන නිර්වචනයක් තමයි කාව්‍ය නිර්මාණයක ආකෘතිය කියලා කියන්නේ අධ්‍යක්ීම බහලන මංජුසාව. අධ්‍යක්ීම දාලා දෙන්නේ ඒ වාජනය. ඒ නිසා අන්නේක සිව්පද නැත්තම් හිසදෙස්ද ඒ දෙකම නෙමෙයි වෙන එකක්. ඒ දෙකම කලවම් වෙච්ච එකක් කියලා තීරණය කරන්නේ අන්න ඊළඟට අනුභූතිය කියන එක. ඒ කවියේ අනුභූතිය. නැත්නම් අපි කියනවා ඒකේ වස්තු විශ්ය කියලා කියන්න පුළුවන් අපිට. අපිට කියන්න පුළුවන් ඒක වස්තු විශ්ය කියලා කියන්න පුළුවන්. වස්තු විශ්ය. නැත්නම් අධ්‍යක්ීම කියලා කියන්නේ අපි ඒක. ඒතර සිරිගුණසිංහ කවියේ ආකෘතිය වෙනස් වුණා. ඒ වගේම කවියේ අනුභූතිය වෙනස් වුණා. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි කවියේ භාෂාවත් පැහැදිලි වෙනසකට ලක් වුණා ඒ අත්දැකීම මේ අනුභූතිය නැත්නම් මේ වස්තු විශ්ය ප්‍රතිනිර්මාණය කරන්න ඒ කියන්නේ රසිකයා වෙතට ගෙනියන්න පාවිච්චි කරපු භාෂාව අන්න ඒකෙන් පැහැදිලි වෙනසක් ඇති වෙනවා එතන අපිට පේනවා කවියේ ආකෘතිය අනුභූතිය භාෂාව කියන මේ කාරණා තුනේම පැහැදිලි වෙනසක් ඇති වුණා මෙන්න මේ නිසදෙස් කවිය නැත්තම් නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් කවින්ගේ පැමිණීමත් එක්ක. පැමිණීමත් එක්ක. දැන් Siri Gunasinghe ගත්තාම Siri Gunasinghe තමයි දැන් GB Senanayake පටන් අරගත්තා. GB Senanayake පටන් අරගෙන පරිගැනීම කෙටි කතා පොතෙන් පටන් අරගෙන කෙටි කතා පොතේ අතරින් පතරට ගද්‍යයක් දෝන පද්‍යයක් දෝන රචනා දාලා පටන් අරගෙන ඒක ඉස්සරහට ගෙනියනකොට Siri Gunasinghe තමයි මේ නිදහස් කාව්‍ය කියපු එක නිසදෙස් කියලා හඳුන්වන්නේ. සහ වැදගත්ම දේ තමයි සිරිගුණසිංහ මෙන්න එයා කියනවා මේ මුල්ම නිසදෙස් කාව්‍ය ග්‍රන්ථය රචනා කරන සිරිගුණසිංහ තමයි කියන්නේ මස්ලේ නැති ඇට මස්ලේ නැති ඇට මේක තමයි මුල්ම නිසදෙස් කාව්‍ය ග්‍රන්ථය සිංහල නිසදෙස් කාව්‍ය ග්‍රන්ථය සිංහලෙන් පළවෙච්ච මුල්ම නිසදෙස් කාව්‍ය ග්‍රන්ථය මස්ලේ නැති ඇට මේක රචනා කරන්නේ සිරිගුණසිංහ. එසත් තමයි මම කිව්වේ. දැන් GB සේනානායක පටන් ගත්තට මේ නිදහස් කාව්‍ය කියන එක ඉස්සරහට ගෙනියන්නේ වර්ධනය කරන්නේ පෝෂණය කරන්නේ මුල්ම නිසදෙස් කාව්‍ය ග්‍රන්ථය රචනා කරලා අන්න ඒ නිසදෙස් කාව්‍ය ධාරාව ඉස්සරහට ගෙනියන සහ මේ නිසදෙස් කියන නම දාන වැඩේ මේ. ඒකේ ඒ වැඩේ කරන්නේ පුරෝගාමිය තමයි සිරිගුණසිංහ. මුල්ම නිසදෙස් කාව්‍ය ග්‍රන්ථයේ මාස්ලේ නැති ඇට ඒක තමයි කියන්නේ පෙරදිග ගොරහැඩි ලකුසෝ මගේ ධානයයි කඩන් නිදිය ගන්න පොරව ගත්ත කල රෙදිපට ඇයිද මේ කීතු 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 වලට ඉඳන් දමන්නේ ඇස් දෙක මං අරින්නේ නැහැ
තුරුළු කරන් භාවනාව ආයෙත් යන්නට යනවා මගේ දැහැන් රෝගයට. අපිට වෙනවා ඒ කවියා මේ භාෂාවෙත් ලොකු වෙනසක් ඇති කරලා තියෙනවා අත්දැකීමත් එහෙමයි. ඉතින් අපි වෙන වෙනම කතා කරන්න සිද්ධ වෙනවා මොකද ප්‍රශ්න පත්‍රේ අහන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් කවින්ගේ කාව්‍ය නිර්මාණවල දකින්න ලැබුණු විශේෂතා මොනවා දැන් අපිට පේනවා මෙහෙම මේ සිරිගුණ සිංහ මේක පටන් අරගත්තට පස්සේ සිරිගුණ සිංහ ඉස්සරහට ගෙනියත් ජීබී සේනාව එක පටන් ගත්ත ඇත්තටම අපි ගත්තොත් එහෙම මුලින්ම ජීබී සේනානායක කලි ගැනීම කියන කෙටි කතා පොතේ කෙටි කතා අතරින් පත්‍රයක දාපු ඒ ගද්‍යත්න වන පද්‍යත්න වන රචනා විශේෂයෙන් තමයි මේක පටන් ගත්තේ ඊට පස්සේ අපි දන්නවා සිරිගුණ සිංහ මේක ඉස්සරහට ගෙනිච්චා සිරිගුණ සිංහ තමයි මේකට නිසදැස් කියන නිර් ඡන්දස් කියන එකෙන් නිසදැස් කියන එක හදලා දැම්මේ ඡන්දසක් නැහැ පිළිතක් නැහැ කියන එක ඊට පස්සේ අපි දන්නවා මේක ඇතුලේ ඉන්නවා මහගම සේකර කවියා ඔහු කවිය පිළිබඳ කවියේ මේ ආකෘතිය පිළිබඳ ඇත්තටම අත්හදා බැලීම් කරපු කෙනෙක් ඈ එයා නිකන් හිටියේ නැහැ මේ 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 වකවානුව වෙනකොට ලෝකේ පුරා පැතිරිණු විවිධ කාව්‍යමය ධාරාවන් පිළිබඳව අවධානය යොමු කරමි කවිය ආකෘතිය පිළිබඳව සිදු වෙලා තියෙන වෙනස්කම් පිළිබඳ ගවේෂණය කරමි කවිය ආකෘතිය ගැන අත්හදා බැලීම් කරපු කෙනෙක් තමයි මහගම සේකර. ඕලින පොතක් හෙට ඉරක් පාය කියලා පොතක් අපිට පුළුවන් මේ මාර්ගයට කියවන්න. අරගෙන බලන්න ඕනේ. ඒ හෙට ඉරක් පාය කියන පොතේ අපිට වෙනවා අත්දැකීමට ගැළපෙන විදිහට නූතන කවින් ආකෘතිය සකස් කරගත්තේ කොහොමද? ජාද වෙනකොට වර්ධනය වෙලා තියෙනවා සංයුක්ත කවිය කියලා එකක්. ඒ කියන්නේ කවිය ඇතුළේම තියෙන විශේෂ ශානරයක්. ඒ කියන්නේ වෙනත් වර්ගයක් ඔය හයිකු කවි වගේ. දැන් කෙටි කවි කියලා જાතියක් ඇති වෙලා තියෙනවා. මේ පස්සේ කාලේ කාර්ය වංශ රණවීර විසින් ඇති කරපු කෙටි කවිය. ඒ කෙටි කවිය වගේම තවත් ශානරයක් තවත් වර්ගයක් තමයි සංයුක්ත කවි කියලා කියන්නේ. ඒවත් එහෙම පටන් අරගත්තේ මුලින්ම මහගම සේකර වගේ කවියෝ. හෙට ඉඳක් පායේ වගේ කාව්‍ය නිර්මාණ කරලා. ඒ වගේම අපි දන්නවා මේක ඉන්දියා ගුණදාස අමරසේකර මේ කවිය ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ මොකද අමරසේකර අපි නිසදෙස් කවීගේ ගොඩට දැම්මට ඕ නිසදෙස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවියෙක් හැටියට අපි ඒ ගොඩට දැම්මට අමරසේකර තරේම කියනවා තමා නිසදෙස් කවියේ ප්‍රමුණව එදා ඔහු ගැනත් අපි විශේෂයෙන් කතා කරන්න සිද්ධ ඒ වගේම නිසදෙස් කවියේ සම්ප්‍රදාය මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ පෝෂණය කරපු තව කවියෙක් තමයි විමල් දිසානායක මහාචාර්ය විමල් දිසානායක ඇත්තටම එක පැත්තකින් ගත්තාම මේ අලුතින් පහළ වුණු කවිය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරා වගේ මේ කියන්නේ විචාරාත්මක අදහසක් ඉදිරිපත් කළා. ඒ වගේම ඔහු නිර්මාණාත්මකව මේ අලුතින් බිහිවුණු කවිය පෝෂණය කළා. මේ කවිය පෝෂණය කළා මේ දෙකම පැත්තෙන් විමල් දිසානායක තාම වැදගත් චරිතයක් අපිට. සබලමු අපි දැන් එක පැත්තකින් ගත්තාම සමස්තයක් විදිහට මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවින්ගේ කාව්‍ය නිර්මාණවල ඒ නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් ලක්ෂණ ටික පේනවා. ඒ කියන්නේ ඒ අනන්‍යතාව තියෙනවා. ඔවුන්ගේ කවිවල අපි බලමු අපි ඊළඟට බලනවා අපි කොළඹ යුගයේ මේ ද්විතීයික තරංගයේ නියෝජනය කරන කවින්ගෙන් පස්සේ වීමන ප්‍රේමතිලකගෙන් අල්විස් පෙරේරලාගෙන් ශ්‍රී චන්ද්‍රත් මාන්නසිංහ වගේ කවියෙක්ගෙන් ඒගොල්ලන්ගේ කාව්‍ය ධාරාවට වඩා වෙනස් කාව්‍ය ධාරාවක් ආකෘතිකවම ආකෘතිය පැත්තෙන් අනුභූතිය පැත්තෙන් නැත්නම් අත්දැකීම පැත්තෙන් සහ භාෂාව පැත්තෙන් කොහොමද සිදුවලා තියෙන්නේ කවිය ආකෘතිය මතක තියාගන්න ආකෘතිය අනුභූතිය සහ භාෂාව පැත්තෙන් කොහොමද වෙලා තියෙන්නේ ඒ වගේම මේ කවීන් පස් දෙනා ඒ කියන්නේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරාට ඒගොල්ලන්ගේ තුලත් වෙනස්කම් තිබුණා. දැන් ගුණදාස අමරසේකර කවිය කියනවා මේ යුගයේ පහළ වුණාට තමන් නිසදෙස් කවියෙක් නෙවෙයි කියලා. සිරිගුණසිංහ කියන කවියගේ භාෂාව ඇතුලේ අනිත් ඔකටම වඩා ලොකු වෙනසක් දකින්න ලැබුණා. එහෙමනම් එක පැත්තකින් ගත්තාම මේ ප්‍රවණතාව තුලත් විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ ප්‍රවණතාව තුල ඉඳිමින් කවිලිය මේ කවියන්ගේ වෙන වෙනම අනන්‍යතා භාෂාමය විදිහට ආකෘතිකමය විදිහට අනුභූතිමය විදිහට වෙන වෙනම අනන්‍යතා දක්ින්න ලැබෙනවා. අපි මේ දෙකම දැනගෙන ඉන්න ඕන විභාගයට උත්තර දෙන්න. එතකොට බලමු ඊළඟට මේ කවියන්ගේ
මොනවද පුද්ගලයන් නැත ඔවුන්ගේ විශේෂතා මොනවද කියලා අපි විරාමයට කලින් කතා කළේ කොළඹ යුගයේ කවීන්ගෙන් පස්සේ බිහි වෙච්ච නූතන කවියේ ඊළඟ ප්‍රවණතාව. ඊළඟ ප්‍රවණතාව තමයි නිදහස් කවියේ ප්‍රථම තරංගය. මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවි පස් දෙනෙක් ඉන්නවා කියලා මම කිව්වා. ජී.පී. සේනානායක පටන් ගත්තා. ශ්‍රී ගුණසිංහ පුරෝගාමී වරික වර්ධනය කළා. ඔහු තමයි නිසදෙස් කියන නම දැම්මේ. ඊට පස්සේ මහගම සේකර, ගුණදාස සමරසේකර සහ විමන්ත සානායක. දැන් මෙන්න මේ කවීගේ කාව්‍ය නිර්මාණවල දකින්න ලැබෙන ලක්ෂණ පොදුවේ මම කිව්වා පළවෙනි දේ තමයි කවියේ ආකෘතිය පිළිබඳව ඒගොල්ලෝ ඇති කරපු වෙනස. මුතර සිංහල කවියේ ආකෘතිය පිළිබඳව කියන්නේ මේ හතරපදයේ ඇතුළ තිබුණු ආකෘතිය ලොකු වෙනසකට ලක් කරනවා. හතරපද කවිය ඇතුළ තිබුණු ආකෘතිය වෙනස් කරලා අපිට පේනවා මේ ලොකුම වෙනස තමයි හැඩය. මම කිව්වා දෘශ්‍ය ගෝචර ආකෘතියක් විතරගෙන ගියා. ඒ කියන්නේ දෘශ්‍ය ගෝචර ස්වරූපයක් වෙත අරගෙන ගියා කවි. අනිත් එක තමයි කවියේ අනුභූතිය නැත්නම් අත්දැකීම වෙනස් කළා. දැන් ආකෘතිය අපිට පැහැදිලි ආකෘතිය වෙනස් උනේ දෘශ්‍ය ගෝචරව. ඒ කියන්නේ අර පද මේ හතරක පේලි හතරක තිබුණු කවිය ආකෘතිය වෙනුවට අපිට පේනවා නිසදෙස් කාව්‍ය ආකෘතිය. පද කැමැති කැමැති විදිහට පද කඩලා ලියන ආකෘතිය. නිදහස් මොනවාද නිදහස්නේ? නිදහස්නේ ඡන්දසින් විදහත් නිදහස්නේ. නැත්තම් මාත්‍රා ඡන්දසේවත් විරිතෙන් නිදහස්නේ. අනිත් එක තමයි අනුභූතිය පැත්තෙන් ඇති වෙච්ච වෙනස. මොකද්ද මේ කවිය අනුභූතිය පැත්තෙන් ඇති වුණු වෙනස? මේ කවියන්ගේ කාව්‍ය නිර්මාණවල කවිය අනුභූතිය පැත්තෙන් නැත්තම් අපි කියනවා කවියේ තේමා නැත්තම් අපි කියනවා කවියේ වස්තු විෂය පැත්තෙන් ඇති වුණු වෙනස මොකක්ද කියලා. මේක තමයි මේක හරි වැදගත් දෙයක්. මේ කවියන්ට බටහිර කවීන්ගේ කාව්‍ය නිර්මාණවල බලපෑම එල්ල වුණා. මේ යුගයේ බටහිර කවියෝ ලියපු කවිවල තිබුණු දේවල් මේගොල්ලන්ගේ කවිවලටත් ඒ විදිහටම බලපෑවා. දැන් මේ කවියේ අනුභූතිය සකස් කර ගන්නකොට ගොඩාක් වෙලාවට මෙයාගේ අත්දැකීම් කලින් අර කොළඹ යුගයේ ද්විතීය තරංගයේ නියෝජනය කරන කවීන් කතා කරා වගේ බොහොම ඕලාරික අත්දැකීම් නෙමෙයි පාවිච්චි කරන්නේ. අපි කියන්නේ අර ප්‍රේමය ගැන වුණත් කොළඹ යුගයේ ද්විතීය තරංගයට අයත් කවීන් කතා කරේ හරිම ඕලාරික විදිහට, හරි බොළඳයි. රොමැන්ටික් කියලා අපි කියුවා ඒකට. අත්දැකීම් හරි රොමැන්ටික් විදිහට තමයි ඉදිරිපත් කළේ. දැන් පෙම්වතිය ගැන කතා කරනවා නම් ඒ පෙම්වතියගේ කතා කරන්නේ ලස්සන ඇස් දෙක ගැන, නාදලුවන් දෙතොල් ගැන, එහෙම නැත්නම් රෝස දෙක පුල් ගැන, උන්නත පියයුරු ගැන, සිහින් ඉඟ ගැන, පුළුල් නිතඹ ගැන, ලස්සන දෙපා මේවා තමයි කතා කරන්නේ. දිගු වරලස. ඉතින් අපිට පේනවා මේ ඒ වුණාට ඒ ලස්සන යුවතියක් බැලූ බැල්මට පේන මතුපිට කොයිතරම් ලස්සන වුණත් ඒ ලස්සන පිටිපස්සේ ඇගේ ජීවිතයේ සමහර වෙලාවට අපි නොදකින දුබ්බර කතාවක් තියෙන පුළුවන්. ඒක මගහැරුණා. ඒක නේ කතා කරන්නේ නැහැ. ඒක කතා කරන වැඩේ දේශපාලනිකයිනේ. දැන් ලස්සන ශරීරයක් ඇතුලේ ජීවත් වෙන ගැහැණියෙකුගේ ඇතුලේ ජීවත් වෙන ගැහැණියයි මොන වගේ සමාජ ප්‍රශ්නවලටද මුහුණ දෙන්නේ? එයා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනවද ගේ ඇතුලේ? මේක පුරුෂ මූලික සමාජයක්. එහෙම නැත්නම් එයා පාරට බැස්සහම ලිංගික හිරිහැරවලට අපයෝජනයන්ට ලක් වෙනවද? එයා එයාගේ වෘත්තිය කරගෙන යනකොට ඒ සමාජය ඇතුලේ මොන වගේද ස්ත්‍රීභාවය නිසා අත්විඳින සිදුවෙන ප්‍රශ්න ගැහැට මොනවද කරදර මොනවද මේවා කතා කරන්නේ නැහැ. මතු පිළිපෙන සුන්දරත්වය විතර කතා කරලා මගේ ඇරෙනවා එතකොට. ඒ වගේම අපි දැක්ක එකක් තමයි මේ කවි දෙක ගමන් ගැන කතා කරනකොට ගම හරි ලස්සනයි කියලා එකක් තියෙනවානේ. ගම සුන්දරයි, ගම තමයි හොඳ, ගම තමයි පිරිසිදු, ගම තමයි නිර්මල, ගමේ සබාධම තමයි සුන්දර, නගරේ හොඳ නෑ වගේ එකක්. දැන් මේක ඇත්තම ගත්තාම ඒ රොමැන්ටික් වාදී කවිය විනාපු කාරණාවක් හේතුව තමයි බටහිර රොමැන්ටික් කවියෝ එහෙම ඒ ගමේ සුන්දරත්වය ගැන කතා කරන්න හේතු වෙච්ච කාරණාවක් තියෙන්නේ. ඒක සමාජාර්ථික කාරණාවක්. ඒ තමයි කාර්මීකරණ විප්ලවයත් එක්කලා
කර්මාන්ත ශාලා බිහි වෙනකොට ගම විනාශ වුණා. ගම නගර බවට පත් වුණා. ඒතර අහිමි වෙච්ච ගම ගැන තමයි මේගොල්ලෝ ලියන්න පටන් ගත්තේ. විනාශ වෙච්ච තමන්ට නැති වෙලා ගිය ගම ගැන. හැබැයි මේ නිසදස් කවීන් කවි ලියනකොට එහෙම මේ ඒ වෙතිමුණු ඒ අර බොළඳ විදියට මතු පිට පමණක් කතා කළේ නැහැ. මතු පිට සබදාම ගැන විතරක් කතා කරේ නැහැ. ඒගොල්ලන්ගේ කවියේ තේමාව ගොඩාක් වෙලාවට අපිට දකින්න ලැබෙච්ච දෙයක් තමයි ඒගොල්ලන්ගේ කවියේ තේමාව හරිම බුද්ධි ගෝචරයි. නැත්නම් අපි කියනවා බුද්ධි විෂයක තේමාවන් තමන්ගේ කවියට පාදක කර ගැනීම මෙන්න මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවින්ගේ ලක්ෂණය. බුද්ධි විෂයක තේමාවන් පාදක කරගත්තා. ඒ කියන්නේ ඒවා හදවතට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. දැන් කවි සමහර කවි තියෙනවා ඒක කෙලින්ම හදවතට ආමන්ත්‍රණය කරන්නේ. සිතට ආමන්ත්‍රණය කරන්නේ. හදවතට ආමන්ත්‍රණය කරන කවි තියෙනවා. හැබැයි සමහර කවි තියෙනවා හදවතට නෙමෙයි ඒවා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියට. බුද්ධිය ආමන්ත්‍රණය කරන කවි තියෙනවා. ඒ බුද්ධියට ආමන්ත්‍රණය කරන කවි තමයි මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් කවින්ගේ කාව්‍ය නිර්මාණ වල දකින්න ලැබෙන විශේෂතම ලක්ෂණය අපිට මතකයි ජීවි සේනානායක කවියක් ලියනවා මේ බුද්ධිගෝචර අධ්‍යක්ෂ නැත්නම් බුද්ධිවිශේෂක අධ්‍යක්ෂ ඒ තමයි දෙවියන් වැරීම කියලා කාව්‍ය නිර්මාණය. ඒ දෙවියන් වැරීම කියලා කාව්‍ය නිර්මාණය ආමන්ත්‍රණය කරන්නේ හදවතට නෙමෙයි බුද්ධියට. හදවතට ආමන්ත්‍රණය කරන කවියක් නෙමෙයි. ඔබ හැඟීම් බර දැන් සමහර කවියන්ගේ කාව්‍ය නිර්මාණ තියෙනවා අපි ඒ කියවල ඉවරනකොට නිතර කඳුලක් වුණන තරම් හරි සංවේදී හරිම හැඟීම් බරයි. දැන් මම මේ අතකදී මම දැක්කා අර මහින්ද ප්‍රසාද් මස්සිමුල වගේ කවියෙකුගේ කාව්‍ය නිර්මාණයක් ගසයට නතර වූ අම්මා කියන කවිය. ආලා මේ ගම කෙනෙක්ව ගෙනත් දානවා මේ ගෙදරින් කාර් එකේ ඇවිල්ලා ටවුන් එකේ මේ ගහක් යට දාලා යනවා. ඒ අම්මට මතක් වෙනවා පුංචි කාලේ මේ පුතා වඩාගෙන දවසක් එනකොට මහා වැස්සකට මේ ගහයට නතර වුණා. ඉතින් කවිය මතක් කරලා කියනවා මේ අම්මගේ ආත්ම භාෂණය අම්මා කොයිතරම් වේදනාවකින්ද කියන්නේ අම්මා අන්තිමට කියන්නේ පුතේ පරිස්සමෙන් ඵලයක් කියලා. දැන් ඒක හරිම හදවතට ආමන්ත්‍රණය කරන්නේ. හරි සංවේදී කරනවා අපිව. හැබැයි සමහර කවි තියෙනවා ඒවා ආමන්ත්‍රණය කරන්නේ හදවතට නෙවෙයි බුද්ධියට ආමන්ත්‍රණය. දැන් ජීවි සේනානායකගේ දෙවියන් මැරීම කියන කාව්‍ය නිර්මාණය ගත්තොත් මේක කියන්නේ 1946 පරිගැණීම කියන කටිගතා පොතට. මේකේ කතා කරන්නේ බුද්ධිය මිත්‍රයකැ සිටු මම දිනක් මග රැක සිට මගේ දෙවියන් මරා හෙළි. දැවැන්තෙක් වන බුද්ධිය අඳුරෙහි මහා අඩි තබමින් මා පිටිපසුන් එමු මට ඇසේ. මම මේ බුද්ධිය මගේ යාළුවෙක් කියලා හිතාගෙන මම මාතුල ඉන්න දෙවියන්ව මරලා දැම්මා කියලා කියන කතකය මේ කවියා. දැන් අපි දන්නවා බුද්ධිය මිත්‍රය කියලා කියන්නේ අපි ශිෂ්ටාචාරය කරා ගමන් කරන ගමනේදී අපි ශිෂ්ටාචාරය කරා ශිෂ්ටාචාරය සොයාගෙන යන ගමනේදී මහා වනාන්තරේ ඉඳලා කැලෑවේ ඉඳලා අපි එළියට ඇවිත් අපි ශිෂ්ටාචාරය හොයාගෙන යනවා. ඒ ශිෂ්ටාචාරය සොයාගෙන යන ගමනේ ඒ අරගලයේදී අපි හැමතිස්සම ගැටෙන්නේ සබදාමත් එක්කලා. අපි සබදාමත් එක්ක අපි සබදාමෙන් ආරක්ෂා වෙන්න එතකොට වැස්සෙන් ආරක්ෂා වෙන්න එහෙම නැත්නම් මේ අවුවෙන් ආරක්ෂා වෙන්න අපි ගෙවල් දොරවල් හදා ගන්නවා ලෙඩ රෝග වලට බෙහෙත් හොයා ගන්නවා ටික ටික ගෙවල් දොරවල් හදාගෙන මොකද කරන්නේ අපි ශිෂ්ටාචාරය කරා ගමන් කරනවා හැම දේම පහසු කරගෙන ශිෂ්ටාචාරයේ දියුණු තත්ත්වයකට යමින් ඒ හැම දෙයකටම අපිට උදව් කළ අපේ පුතේ ගින්දර හොයා ගන්න තැන ඉඳලා ලීවරේ හොයා ගන්න තැන ඉඳලා රෝදේ හොයා ගන්න තැන ඉඳලා බුද්ධිය තමයි අපිට උදව් කරන්නේ. ඒසම් බුද්ධිය අපේ යාළුවා කියලා හිතාගෙන අපිට ගහලා පනන්න පුළුවන් අපේ හදවත. කවිය ඒකයි මේ අහන්නේ. දෙවියන් මරනවා කියලා කියන්නේ භක්තිය නැති කරනවා කියන එක. දෙවියෝ ඉන්නේ කාගේ හරි හිතක භක්තිය තිබුණොත් විතරයි. භක්තිය නැති හිතවල දෙවියෝ නැහැ. දෙවියෝ නැහැ. ඒ දෙවියෝ මරනවා කියන්නේ භක්තිය මරනවා කියන එක. භක්තිය ඇති වෙන කොහෙද හදවතේ ඇති වෙන්නේ. කවදාකවත් බුද්ධිය ඇති වෙන්නේ නැහැ භක්තිය කියන. බුද්ධියක ඇතුළත ඇති වෙන්නේ තර්කනේ. අපි දේවාලයකට ගියාම අපි තර්ක කරන්න යන්නේ නැහැ. ඉන්නවද ඇත්තටම දෙවියා පිටිපස්සේ, තිරේ පිටිපස්සේ දෙවියා ඉන්නවද කියලා අපි තර්ක කරන්න යන්නේ නැහැ. අපි හිත ඇතුලේ භක්තිවන්ත වෙලා ඉවරයි. දේවාලයට යනකොට.
එනිසා මේ හැබැයි මේ දෙක අතර යම් අවස්ථාවකදී ගැටුමක් ඇති වෙනවා. බුද්ධිය හොඳයි කියලා මගේ මාතුල ඉන්න දෙවියෝ මරපුවාම දෙවියෝ ප්‍රාකෘතිකයි. ඇයි දෙවියෝ කියලා කෙනෙක් ආවේ? අපිට ඈත ශිෂ්ටාචාරයේ ඈත කෙළවරේදී අපි මේ සෝබාදාමෙන් සිද්ධ වෙන දේවල් ඇයි සිද්ධ වෙන්නේ කියලා විද්‍යාත්මකව පහද ගන්න දන්නේ නැහැ. විද්‍යාත්මකව තේරුම් ගන්න අපි දන්නේ නැහැ. ඇයි මේ අහුව වැටෙන්නේ? ඇයි මේ වැස්ස ඇති වෙන්නේ? ඇයි මල් පිපෙන්නේ? ඇයි ගෙඩි හටගන්නේ? ඇයි ලෙඩ රෝග හැදෙන්නේ? ඇයි මිනිස්සු මැරෙන්නේ? අපි දන්නේ නැහැ. අපි හිතුවා නොපෙනෙන කොහේ හරි අදෘශ්‍යමාන දෙවි කෙනෙක් තමයි මේ හැමදේම කරන්නේ කියලා. සමහර වෙලාවට අපි හිතුවා මහා විශාල වනස්පති වෘක්ෂයක් දැකලා මේ වනාන්තරයේ ඒ වනස්පති වෘක්ෂය තුල ඉන්න දෙවියා තමයි අපිට මේ දේවල් කරන්නේ. ඉර දිහා දැකලා අපි ඉරට වන්දනා කරන්න පටන් ගත්තා. මහා විශාල පර්වතයක් දැකලා ඒ පර්වතය තුල ඉන්න දෙවියා තමයි මේ හැමදේම කරන්නේ කියලා ඒ පර්වතය තුල ඉන්න දෙවියන්ට වඳින්න පටන් ගත්තා. විවිධ අභිචාර මේ ඒවා ඒවා හදවතක් එක්ක කරපු ගනුදෙනුවක්. භක්තියත් එක්ක කරපු ගනුදෙනුවක්. බුද්ධියත් එක්ක නෙවෙයි එක කළේ. දැන් මා තුල ඉන්න දෙවියන් මම මරලා දැම්මට පස්සේ මට සැකහැර ගමන් කරන්න බෑ. එහෙත් දෙවියන් සිටි කලමින් දැන් මට සැකහැර ගමන් කළ නොහැක. මා වැටුණු කල දැන් දෙවියන් නැති හේයින් මම නැගී සිටියේ. අපිට අර අපි හැමතිස්සෙම කියනවා අපි කොයිතරම් දක්ෂ වුණත් කොයිතරම් බුද්ධිමත් තර්කානුකූල වුණත් අපිට කිසියම් ගැම්මක් ඕනනේ. අපිට කිසියම් අපිව තෙරපවන අපිව යම්කිසි වැඩකට පොළඹවන අපිට මානසික හැඟීමක් කිසියම් හදවතට දැනෙන හැඟීමක් ඕනේ අපිට වැඩ කරන්නේ. ධෛර්යයක් උපදව ගන්න. ඒ උපදව ගන්න ධෛර්යය දැනෙන්නේ බුද්ධියට නෙමෙයි හදවතටනේ. සිතින්නේ ධෛර්යය හදාගන්නේ. සිතින්නේ ඕමනාව ඇති කරගන්නේ. කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. අපි හිතේ ඇතුලේ ධෛර්යය උපදව ගත්තේ නැත්තම් එහෙනම් මට දැන් තනියම නැගිටින්න බෑ. මට උද්‍යෝගය ඇති කරගන්න බෑ. මම දෙවියෝ මරලා දැම්මට පස්සේ. ගිය තර්කයෙන් විතරක් ජීවත් වෙන්න බෑ. බුද්ධියෙන් විතරක් හැමදේම කරන්න බෑ. අපි හැංගීම් බල වෙන කලාපයකට මිනිසුන්ට තියෙනවා. ඒක මරන්න බෑ. ඒ හින්දා කතකයා මොකද කරන්නේ? ආයිමත් දෙවියන්ව සොයාගෙන යනවා. දෙවියන් හොයාගෙන යනකොට කය කියනවා උන්වහන්සේගේ රන්වන් මල සිරුර මග අසල නුග ගස යට තිබී සම්බර. දැන් මේක හරි අපූර්ව දෙයක්. මේ අපිව ප්‍රකෘති ලෝකෙකට ගෙනියනවා අපවර මුල් ලෝකෙට. මේ නුග ගහ යට තිබිලා තමයි දෙවියන්ගේ රන්වන් මල සිරුර හම්බෙන්නේ. දෙවියන්ගේ මා මං මරලා දාපු දෙවියන්ගේ රන්වන් මල සිරුර. දැන් මල සිරුර කියන එකට රන්වන් කියලා දාන්නේ නැහැනේ. ෆෝමිලින් ගහපු නිල් පාට වෙච්ච මල සිරුරක් නැත්තම් සුදු මැලි මල සිරුර. දෙවියන්ගේ සුදු මැලි මල සිරුර එහෙම කියන්නේ නැහැ. රන්වන් මල සිරුර. අපි දන්නවා දේවාල ඇතුලේ ඒ රන්වන් පිළිම වහන්සේලා අන්න කිසියම් එහෙම බැබලෙන්නේ මෙහෙම තේජවන්තව ඉන්නෙම මිනිස්සු ඇතුලේ තියෙන භක්තිය. මිනිස්සු භක්තියෙන් ඒවා හොයාගෙන යන හින්දා. ඒ කියන්නේ මිනිස්සුන්ට කොයිතරම් බුද්ධිමත් වුණත් සඳ තරණය කළා අඟහරුට ගියා. මිනිසුන්ට කිසියම් තමන්ගේ ඇතුළේම තියෙන භාවමය කලාපයක් නැත්තම් හදවතටත් ඉඩක් තියෙනවා. මේ දෙක සමබර කරගන්න ඕන. මේක සමබර කරගන්න. ඒක බුද්ධිමේ කතිකාවක්. ඒකයි මේ අපි කතා කරන්නේ මේක බුද්ධිවිශේෂක අත්දැකීමක් කියලා. බුද්ධිගෝචරයි බුද්ධිවිශේෂකයි හදවතට කතා කරන අත්දැකීම. මේ හදවතට කතා කරන අත්දැකීම මේ බුද්ධියට ආමන්ත්‍රණය කරන අත්දැකීම. හදවතට ආමන්ත්‍රණය කරන ඒවා තියෙනවා. ශ්‍රී ගුණසිංහ මේක ඇතුලේ කතා කරන අභිනිප්පන කාව්‍ය නිර්මාණය ගත්තොත් අභිනිප්පන කාව්‍ය නිර්මාණයත් එක්ක මේකේ අභිනිප්පන කාව්‍ය නිර්මාණයත් ආමන්ත්‍රණය කරන්නේ හදවතට නෙමෙයි බුද්ධිට ආමන්ත්‍රණය කරන්නේ. අපි දන්නවා අපි මේකට පාදක කරගන්නවා පුරාණ ඔක්තිය. අභිනිප්පන කාව්‍ය නිර්මාණයට පාදක කරගන්නවා ශ්‍රී ගුණසිංහ මේ හරි අපූර්ව පුරාණ ඔක්තියක් පාදක කරගන්නවා මේ නිර්මාණයට පුරාණ ඔක්තිය. අපි බොහොම දන්න ඇඟීම් බර පුරාණෝක්තියක්. ඒ කියන්නේ අපේ බුදු සමයත් එක්ක වැදිච්ච බුද්ධාගමත් එක්ක වැදිච්ච පුරාණෝක්තියක් තියෙනවා. පුරාණෝක්ති කියලා කියන්නේ පැරණි කතන්දරයක් මතක් කරන. එහෙම එකක් තමයි මේ සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය. සිද්ධාර්ථ ගිහිගේ කලකිරිලා අර නා පස්මහ බැලුම් බලලා මේ නෑ සතර පෙළ නිමිති බලලා ඊට පස්සේ මේ හොඳටම කලකිරිලා අර විප්‍රකාර නලගණුන්ගේ විප්‍රකාර හැසිරීම් දැකලා
රාහුල කුමාරයා ඉපදුන දවසේ රෑ රාහුලෝ රාහුලේ ඉපදුනා බන්ධනයක් ඇති වුණා කියලා අර යශෝදරා ඉන්න කාමරයට එවිලා බලන යන ගියා. චන්නත් එක්ක කන්ත කස්සිය පිටේ නිරංජනාව තරණය කරලා ගිගේ කලකිරලා ගියා. අභිනිෂ්ක්‍රමණය කළා. අභිනිෂ්ක්‍රමණය කළා. දැන් අපිට ඇත්තටම අපිට එහෙම සිද්ධාර්ථ ගියා වගේ යන්න බෑනේ. එහෙම යන්න බෑ. එහෙම යන්න බැරි සිද්ධාර්ථට තිබුණු පසුබිම පෞල් පසුබිම අපිට නැහැ. සිද්ධාර්ථ හිටියේ රජමාලිගාවක. සිද්ධාර්ථ ගියා කියලා රාහුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. යශෝදරාට ගෑස් පෝලින්නල ඉඳ වෙන්නේ නැහැ. එතකොට සිද්ධාර්ථට වෙච්ච දේ අපිට සිද්ධාර්ථ කරපු දේ අපි කරා නම් එහෙම අපිට කුටි කන්න වෙන්නේ මසිනාලගේ. ඒ කියන්නේ බිරිඳගේ මල්ලිලා ඇවිදින් අපිට ගහයි බර දැන් දා විනිශ්චයමනය කරන්න මතක් වුණේ කියලා. දරුවෙකුත් හදලා. නමුත් සිද්ධාර්ථට මේ ප්‍රශ්න ටික ඇති වෙන්නේ නැහැ. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය කළා. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය කරලා බවුන් වඩලා සත්‍යක්‍රියා මේ දුෂ්කරක්‍රියා කරලා සිද්ධාර්ථ යම්කිසි මාර්ගඵලයක් අවබෝධ කරගෙන නිර්වාණයක් මෝක්ෂයක් එහෙම එකක් අත්පත් කරගන්නවා. නිරන්තරයෙන් එහා පැත්තේ තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ ලෞකික ජීවිතයේ එහා පැත්තේ දැන් මේ අපි ගත කරන ලෞකික ජීවිතයේ තියෙනවානේ. මේ අපි ඇලුම් බැඳුම් එක්ක ගත කරන ලෞකික ජීවිතේ අඬන දොඩන hina වෙන ප්‍රීති වෙන ඊට පස්සේ ආදරය කරන වැළඳ ගන්න අහිමි වුණාම මැරෙන්න හදන එහෙම මේ ලෞකික ජීවිතය සැප සම්පත් වලින් ඒ හඹා ගිහිල්ලා ඒ සැප සම්පත් ලබා ගන්න ඒ සැප සම්පත් ලැබෙන්නේ නැතුව ඔක්කොම බිඳ වැටුණාට පස්සේ හඬා වැටෙන එහෙම ලෞකික ජීවිතයක් අපිට තියෙනවා. ඉතින් මේ ලෞකික ජීවිතයෙන් එහා පැත්තේ මේක කලකිරවන වේදනාවර අප්‍රියමනාප තතු වලින් පිරලා තියෙන එකක්. එහෙනම් සැබෑම විමුක්තිය තියෙන්නේ මේ මෙන්න මේ ලෞකික ජීවිතයෙන් එහා පැත්තේ අන්න ලෝකෝත්තර විමුක්තියක් තියෙනවා. කිසියම් ලෝකෝත්තර විමුක්තියක් තියෙනවා. ලෝකෝත්තර විමුක්තියක් යම් කිසි නිෂ්ඨාවක් මෝක්ෂයක් තියෙනවා කියලා අපිට උගන්වනවා. දැන් උගාගෙන ඉතත් ඇත්තටම ලැබෙයිද අපිට මේක? එහෙම මෝක්ෂයක් කියලා එකක් සිද්ධාර්ථට හම්බ වෙච්ච මෝක්ෂය අපිට අපි පතන්නේ මේ මෝක්ෂයම. ටිකක් ඉතින් මේ මෙන්න තර්කානුකූලව හිතන්න පොළඹවන මෙන්න බුද්ධියට ආමන්ත්‍රණය කරන මාතෘකාවක්. හදවතට නෙමෙයි. එසා කවියකින දුර බැහැර ගමනක් දුක් පිරුණු ගමනක් අඳුරකින් අඳුරකට මාරු වුණු ගමනක්. අඳුර සමග පොරබදමින් විඩාවේ හඬ නිහඬ කරන් සැලෙන මසේ හති පෙර. දැන් මේ ගමන මේ එක භවයකින් තව භවයකට යනවා කියන්නේ මේ සංසාර ගමන අඳුරකින් අඳුරකට මාරු වෙන ගමන. අන්ධකාරයෙන් ආලෝකයේ සුවඳ නෙමෙයි මේ යන්නේ. මේ අන්ධකාරයෙන් තවත් අන්ධකාරයකටමයි වැටෙන්නේ. අපි දන්නවා අපේ සමාජයේ මේ ලෞකික ජීවිතයේ අන්ධකාරය දරා ගන්න බැරුව ලෝකෝත්තර විමුක්තියක් හොයාගෙන මහාන වෙන අය ඉන්නවනේ. මහාන වෙන අය. ඉතින් මේ මහාන වෙන අය ගත්තාම ඒගොල්ලෝ ගත කරලා තියෙන අන්තිමේදී ලෞකික ජීවිතම තමයි. ඒගොල්ලෝ බොහොම සුවපහසු දේවල් බලාපොරොත්තු වෙමින් සුවපහසු ජීවිත ගත කරමින් ඉන්නවා. ඒගොල්ලෝ තාලා ගිහින්නේ නැහැ. එතකොට මේක ඇතුළෙම අතරමඟක තමයි තව කොහේරි නතර වෙලා ඉන්නේ. ලෞකික ජීවිතම තමයි ගත කරලා තියෙන්නේ. එහෙම ගත්තත් මේ අඳුරකින් අඳුරකට තමයි මාරු වෙලා තියෙන්නේ. හැබැයි එක එක ශාස්ත්‍රෝරයන් වහන්සේලා, දේශකයන්න් වහන්සේලා, අපි දන්නවා අපේ රටෙත් ඉන්නවා එහෙම දේශකයන්න් වහන්සේලා. ඒ දේශකයන්න් වහන්සේලා කියනවා අපිට මෙන්න මෙහෙම ගියවපුවා මෙන්න මේ වගේ විමුක්ති මාර්ගේ වා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකට යන්න පුළුවන්. ඉතින් අපි කියනවා. ඉඳ හිට කිසිවෙක් හිටගෙන කන්දක පණිවුළු වත්තෙන් දුන්නත් එළියක් අඳුර අවිද්‍යා ආකාශේ කලා මැදිරියෙක් මෙන් අඳුර අවිද්‍යා ආකාශේ මොහොතින් නැවතත් අඳුරෙන් නැසෙයි. දැන් මේ පණිවුඩු අතු කාර්යය කියලා කියන්නේ මේ අපිට අභිධර්මයේ පිළිබඳ දේශනා කරන අය. ඔය අභිධර්මීක දේශනාවලින් විමුක්තියක් හොයාගන්න බෑ. ඒක පොත් විතරයි. සෙන් වගේ දර්ශනවල පැහැදිලිව කියනවා මහා ලොකු පුස්කොළ පොත් ගොඩවල් තිබුණාට ඒවත් තේරුමක් නැති දේවල් කියලා. ඒ වෙන්නේ ආයමසරයක් අපි බදා ගන්න එක. අපි දැනුම බදා ගන්නවා. ඒ වේ දැනුම තියෙන. විමුක්තිය නෑ දැනුම තියෙන දැන්. ඒ වේ නිදහස් වෙන්න ඕන. ඒ දැනුම ලබාගෙන ලබාගෙන ඉන්නකට තියෙන මමත්වය. මම මේවා ඔක්කොම දන්නවා. තුන් පිටකේම මම දන්නවා. ත්‍රිපිටකේම මට කටපාඩම් කියලා මමත්වයම තමයි ආපව පෝෂණය කරගෙන තියෙන්නේ.
එසයි කතාරින මොන මොකද විමුක්තිය හොයාගෙන යන ගමනට ඒ පඬි හුලුවතු වලින් ලැබෙන්නේ කලාමැදිරි එළියක් තරම් පුංචි ආලෝකයක්. ඒක පාර හොයා ගන්න හොඳටම මදි. ඒකෙන් පාර හොයන්න බෑ. තව තවත් අපි මම්මුලා වෙන එක විතරයි වෙන්නේ. කවිය කියනවා මේක දාලා යන කොච්චර අමාරුද? මේ 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 ජීවිතේ දාලා යන අමාරු කියලා කියන එක එයා ඉදිරිපත් කරනවා. ජීවිතයේ ගොරවමින් කෙලපෙරා නිරුවතින් වැතිරගෙන සිරියහන පල්ලේ ගුලිව කුණු පණුවන් ගොඩක්සේ. කොච්චර අමාරුද මේ ජීවිතයේ දින අප්‍රිය අමනාප තතු ටික කියලා ඊළඟට කියනවා කොහොමද ජීවිතේ ඇවිල්ලා මාව වැළඳගත්තේ? නොයෙක් හැඩරුව පපා පපා දහසක් රැඟු මිහිරි ගී නාදේ ඇගේ එල්ලුන නමුත් ජීවිතයේ හඬ නගා ගසාදා පැත්තකට මැදියේ මේ කලුවරේ කෙලෙමි මහපිලි. හරිම අමාරු වැඩක්. ජීවිතේ කොහොමද ගලවලා අතාරින්නේ? ඇයි හාව භාව ලීලා පාලා හරිම ලස්සනට ඇවිදින් ඇගේ එල්ලෙන නාටිකාංගනාවක් වගේ තමයි ජීවිතෙත්. අතෑරලා ගසා බසා දාලා යන්න බෑ. අපි ඒකට ආශාවෙන් බැඳෙනවා. හැබැයි කොහොම හරි යන්න ඕන. මොකද අනිත් අය කියනවා අපිට මේ ලෞකික ජීවිතයෙන් එහා පැත්තේ තමයි සුදු පාට ආලෝකයක් තියෙන්නේ. ඒක තමයි විමුක්තිය. ඒක තමයි නිෂ්ඨාව. හැබැයි අනිත් අය කියන්නේ අපි තාම දැකලා නැහැ. සිරි ගුණසිංහ කවියා මේ අභිනික්මන කාව්‍ය නිර්මාණය මගින් ඉදිරිපත් කරනවා. සිද්ධාර්ථ හොයාගත්ත විමුක්තිය අපිටත් ලැබෙයිද? ප්‍රශ්න කරනවා. ලෞකික ජීවිතයේ අත්හැර දාලා මේ ලෞකික ජීවිතයේ ලෝකෝත්තර විමුක්තියක් වෙනුවෙන් පරදුවට තබන එක කොයිතරම් ප්‍රඥා ගෝචරද? බුද්ධිමත් වැඩක්ද අපි කරන්නේ කියලා කවියා අන්න බුද්ධිවිශේෂ අධ්‍යක්ීමක් අපි ඉස්සරහ තියෙනවා. බුද්ධිවිශේෂ අධ්‍යක්ීමක් අපි ඉස්සරහ තියෙනවා. ඒ වගේම දැන් ඊළඟට කතා කරපුවාම ගුණදාස සමරසේකර කියනවා ඔහු කියන වැදගත්ම දෙයක් තමයි මේ. ඔහු කියනවා මම ඉසදෙස් කවියෙක් නෙවෙයි. ඔකිනා මගේ කාව්‍යයේ විරිතක සුවඳවත් ගෑවිලා තියෙනවා. විරිතක සුවඳවත් ගෑවිලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ ශෛලියක් තියෙනවා බුද්ධ ගන්ධී කියලා ශෛලියක් තියෙනවා. ගන්නි ශෛලියක් තියෙනවා ගද්දපද ශෛලියක් බුද්ධ ගන්ධී කියලා. බුද්ධ ගන්ධී ශෛලිය. බුද්ධ ගන්ධී කියලා කියන්නේ විරිතක සුවඳ ගෑවුණු කියන එකයි. විරිතක සුවඳ ගෑවුණු විරිතක් නැහැ. ඒ වුණාට විරිතක සුවඳ හරි තියෙනවා. දැන් ඔය විමල් දිසානායකගේ වගේ ගුණදාස සමරසේකරගේ කවි මහගමසේකරත් විශේෂයෙන් ගුණදාස සමරසේකරගේ කවිය කියවනකොට ඒ ගුණදාස සමරසේකරගේ කවිය දෘශ්‍ය ගෝචරව නැත්නම් ඇහැට පේන විදිහට ගත්තාම ඒ කවිය නිසදෙස් වගේම ඒ කවිය නිසදෙස් වගේ නිසාමික නිසදෙසක් නේ කියලා ඕන කෙනෙක් දැක්ක ගමන් කියයි. හැබැයි හොඳට බැලුවොත් එහෙම අමරසේකරගේ කවියේ විරිතක සුවඳ ගෑවිලා තියෙනවා. ඔහු ලියනවා කතරගම කියලා කවියක්. මිනිස් කට හඬින් තොර ඈත කඳු හෙල්ල අතර මහමනේ අරක්ගත් තිබේ එක් භූමියක්. මගේ හද බැමිසිදී මිනිකිරුළු බර්ණලා නොබා යලි හිසසවා පෙරවිලස සැරිසා. කවිය මේක තියෙන්නේ මේ පස්මත් කැටි සෑලි විරිත. මාත්‍රා පහෙන් පහට කැටි ගහලා තියෙන්නේ. පස්මත් කැටි සෑලි විරිතක් ඒ. හැලලා දැන් අපි දැකලා තිනවා දේවාලට ගියාම කපු මහත්තයා අර මොනර පිල්ලක් අරගෙන ජාතිකා කරන හැටි. ඒකදී යා දිග හැලලා කියනවා. සමහර පන්සල් වල හාමුදුරුවෝ දානි දුන්නට පස්සේ හැලක් කියනවා පුණ්‍යානුමෝදනා හැල සංජීවාදී නපෝත්පත්තියක නොයිපද අමාමහනිව ඔන්නම දිග හැලක් කියනවා. දැන් ඔය ඔන්නෝය හැල සැහැලක් සැහැලි විරිතක් කියලා දෙනවා පස්මත් කැටි සැහැලි විරිත මාත්‍රා පහෙන් පහට කැටි ගහලා තියෙනවා. මිනිස් කට හඳින්තොර ඈත කඳු හෙල් අතර මහවණය අරක්ගත් තිබේ එක් භූමියක්. මගේ හද බැමිසිදී මිනිකිරුළු වර්ණලා නොබා යලි ඉසසවා පෙරවිලස සැරිසන මාත්‍රා පහේ පහේ කුට්ටි මේක පස්මත් කැටි සහැලි විරිත කියලා. ඒ නිසා ගුණදාස සමරසේකරගේ කවිය අපිට දකින්න ලැබෙනවා ඔහු නිසදෙස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කළාට තරයේ කියනවා ඔහු නිසදෙස් කවියෙක් නොවනවා. බලමු තවදුරටත් මේ කවින්ගේ මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවින්ගේ ලක්ෂණ මොනවාද කොහොමද ද්විතීයික තරංගයේ ඒ ඔස්සේ ගොඩ නැගෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු.
කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවින්ගේ අතර මේ ඒගොල්ලන්ගේ විතරක් නෙවෙයි ඕනම කාව්‍ය ප්‍රවණතාවක් ගැන අපි කතා කරනකොට කතා කරන්න ඕනේ වැදගත් කාරණා තුනක් තියෙනවා. ඒ වැදගත්ම කාරණා තුන තමයි වැදගත්ම කාරණා තුන තමයි මේ කවි ආකෘතිය අනුභූතිය සහ භාෂාව කියන මේ කාරණා තුන. කවි හැඩය ඒ වගේම කවි කතා කරන්නේ මොනවාගේ අත්දැකීමක්ද කියන එක. ඒ වගේම කවි භාෂාව. දැන් අපි දැක්කා නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවිගේ ආකෘතිය අපි දන්නවා නිසදේශ කාව්‍ය ආකෘතිය බවට පත් වෙනවා. ඒ කියන්නේ හතර පද කවියේ නිසදේශ දක්වා කවිය ඉස්සරහට ගමන් කළා. සිව්පද කාව්‍ය ආකෘතිය තිබිච්ච කවිය ඒ කියන්නේ ශ්‍රව්‍ය ගෝචර ස්වරූපෙන් දෘශ්‍ය ගෝචර ස්වරූපයකට විතරයි. අනුභූතිය ගත්තාම අනුභූතිය අපි කිව්වා බුද්ධිශේක අත්දැකීම් ඒකවල කතා කරන්න පටන් ගත්තා. දැන් බුද්ධ සමරසේකරගේ අතුර අපේ දුක නිවාවේ වගේ කාර් නිර්මාණයක් ගත්තත් ඒක ඇතුලේ බුද්ධිවිශේක අත්දැකීමක් තියෙනවා. ඒ බුද්ධිවිශේක අත්දැකීමක් ඉදිරිපත් කරන්නේ. ඉතින් අපිට පේනවා මේ ඒකෙදි මේ අන්ධකාරය කියන එක අඳුර කියන එක ගැන කතා කරනවා. මේ හැන්දෑවේ තමන්ගේ වැඩපළ ඔක්කොම අවසන් කරලා ගෙදර යමින් ඉන්න ගවයා සහ ගැල්කරුවා අතර ඇති වෙන සංවාදයක්. ගැල්කරුවා කතා කරනවා ගවයාට අසීමිත මානව ප්‍රේමයෙන් අසීමිත සත්ත්ව කරුණාවෙන් යුක්තව කතා කරනවා. මේ ගැල්කරුවාට ගවයාට කතා කරනවා යමන් කළුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා. දැන් මේකේ මේ අන්ධකාරය කියන එක එක්තරා විදිහකට සංකේතයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. අඳුර කියන්නේ සංකේතයක්. අන්ධකාරයෙන් සංකේතවත් වෙන්නේ අපිව වෙලාගෙන අපිට తాවකාලික සුවයක් తాවකාලික තෘප්තියක් ලබා දෙන මිත්‍යාව අවිද්‍යාව. අවිද්‍යාවෙන් සැනසෙන්න පුළුවන් හැබැයි తాවකාලිකයි. අපි මොනවා හරි කර්මය හරි වගේ දේවල් වලට කර්මයට වගේ දේවල් වලට අපි දේවල් බාර දීලා අපේ දුක් දුම්නස් කර්මය කියලා වේදනාවල් පීඩාවල් ඔක්කොම කර්මය කියලා බාර දීලා කර්මයට බාර දීලා ඉන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලික සාහනයක්. ඒකෙන් ගැලවෙන්න ඕනේ අපි. එහෙනම් මේ අඳුර කියන එක මේ කවිය ඇතුලේ සංකේතයක් විදිහට වැඩ කරනවා. අපිව වෙලාගෙන ඉන්න මිත්‍යාව අවිද්‍යාව. දැන් ඒකත් එතකොට බලාගෙන ගියාම අනුභූතිය පැත්තෙන් ගත්තාම බුද්ධිවිශේකයි. බුද්ධි ගෝචරයි. තව එක තමයි මේගොල්ලන්ගේ කවිවල දකින්න ලැබුණ ක්ෂණභංගුර අත්දැකීම. ක්ෂණභංගුර අත්දැකීම මොනවද මේ ක්ෂණභංගුර අත්දැකීම කියන්නේ? ක්ෂණභංගුරයි. ක්ෂණභංගුර අත්දැකීම කියලා කියන්නේ ක්ෂණයකින් ඇති වෙලා යනවා බිඳිලා යන අත්දැකීම. දැන් පාළුවකාංශිය වගේ අත්දැකීමක් එක දිගට තියෙන්නේ නැහැ නේ. පාළුවකාංශිය වගේ අත්දැකීමක් තිබිලා නැති වෙලා යනවා. ඒක එක දිගට තියෙන අත්දැකීමක් තියෙන හැඟීමක් නෙමෙයි. මහා පාළුවේ කාංශයෙන් ඉන්න අපිට එකපාරටම ඒ පාළුවකාංශිය නැති වෙන උපකරේ නිමිත්තක් උපකරේ හේතුවක් එන්න පුළුවන්. එහෙම ආවොත් අර අපිට පාළුවකාංශිය නැති වෙලා යනවා. එතකොට අපි කියන ක්ෂණභංගුර අත්දැකීම් කියලා මේවට ඒ කියන්නේ සැනකින් බිඳෙන අත්දැකීම් ක්ෂණභංගුර අත්දැකීම් කියන්නේ සැනකින් බිඳෙන. දැන් ඊළඟට මේ භාෂාව පැත්තෙන් ඇති වෙච්ච වෙනස ගත්තොත් මේක භාෂාමය වෙනස ගත්තොත් එහෙම මේ කවියෝ මෙච්චර කාලයක් කවියට වැද්දගෙන තිබුණු නැති මෙච්චර කාලයක් කවීන් බැහැර කරපු අත්දැක භාෂාව වචන යෙදු පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් කොළඹ යුගයේ ද්විතීයි තරංගයට කවින් ගත්තා මේගොල්ලෝ කවිත ගත්තේ හරිම ලස්සන වචන මට සිලිටි මොලොක් පෙම්බින්ද පුරා හඳ සඳ එළිය සිව්මැලිය කොමලිය වගේ ලස්සන වචන ටිකක් ගත්තා. දැන් මේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන සිරිගුණසිංහ වගේ කවියේ විමති සානායක වගේ කවියේ කවියට ගත්ත මෙතෙක් වැද්ද නොගත්ත වචන දැන් ඔයගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ තිබුණු ලක්ෂණය තමයි මේ ඒගොල්ලන් කවියේ භාෂාවේ ලක්ෂණ කීපයක් දක්න ලැබුණා. එකක් තමයි මේ ඒගොල්ලෝ කවියේ භාෂාවට අරගත්ත මේ එක සුවිශේෂ ලක්ෂණයක්. අපිට පේනවා මේ ගොරහැඩියයි සම්මත වචන පවා කවියට විශේෂ කරගත්තා. ගොරහැඩි වදන් මෙතෙක් කවීන් පාවිච්චි කරපු නැති ගොරහැඩි වදන් පවා පරිහරණය කළා. මේ ඒ කියන්නේ අපි දන්නවා දැන් පකිස් පෙට්ටි ලෑලි මුඩුක්කු කාණු පඩික්කම් ගෙන්දගම් ටැක්ටර් ඩෙකර් වගේ වචන
මේවා කවියට ගත්තේ නැහැ කලින්. හැබැයි සිරිගුණ සිංහ වගේ කවියෙක් හරිම රූපකාර්ථවත් විදිහට මෙන්න මේ වචනේ කියන්න ඕන විශේෂයෙන් ඕන් රූපකාර්ථවත් ඉදුම් පරිහරණය කළා. දැන් ශිෂ්ටාචාරයේ ගලාබසී කියන එක දැන් ශිෂ්ටාචාරයේ ගලාබසී කියලා ඔහුගේ කවියකුත් තියෙනවා ශිෂ්ටාචාරයේ ගලාබසී කියලා සිරිගුණ සිංහ. දැන් ගලාබහින්නේ වතුර පාරක් හරි දොළ පාරක් හරි මේ ගලාබසින්නේ. නමුත් ශිෂ්ටාචාරයේ කියන එකට ඒක දාපුවාම වෙන හැඟීමක් එනවා. ඒක ධුනිතාර්ථවත් එදුමක්. කසල ගොඩක අසල තිබෙන වතුර නැතුව ඇතුල වියලි පයිප්පයක් වගේ මොකෝ කට අරගෙන බලائے۔ ඒ අමුතු උපමා පයිප්පයක් වගේ ඒවා. විතකදී ඔබේ වචන මූනිස්සන් මෙන් කෑ ගහගෙන එනවා විතකදී හිල්ලුණු කලයක වාගේ එමිහිත එමිහිත කාන්දු වෙනවා. මූනිස්සන් කාන්දු. දැන් මේ වගේ වචන මේ කවිය අර ගන්නවා. දැන් ඒ වගේම රූපකාර්ථවත් එදු ඇල දොලවල බඩ ගාන්නේ මහ පොළවේ ලෝදියයි. මේ වගේ වචන ඇලදොලවල බඩ ගාන්නේ මහ පොළවේ ලෝදියයි. ගලායේ මහා අඳුර මිරිකි මිරිකි ජනේලෙ. හිස් පෙට්ටිය තුල සඳවා ඇත්තේ පලිප්පු ගොස් කළු පැහැගත් ගල් ගැලවුණු අදහස් පමණයි. මෙව මේ මේ අමුතු විදිය වචන සංකලනය රූපකාර්ථවත්ව පරිහරණය කරා. මේ රූපකාර්ථවත් කියලා කියන්නේ අපි කියන දේ සමහර දේවල් වල අපි රූපකාර්ථවත් එදුමක් කියලා කියනවා. දැන් සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්ලුණු නිවස සොයා එමි. සෙනෙහස දැල්ලුණා කියපුවාම සෙනෙහස කොහොමද දැල් වෙන්නේ? දැන් ඉටිපන්දමත් ඉපත් පහනත් දැල් වෙනවා කියන්නේ. නමුත් අපි දන්නවා මේ සෙනෙහස දැල්ලුණා කියපුවාම ඒක ගැළපෙනවා හරි උචිතයි. දැන් බැලු බැල්මටම ගැලපෙන්නේ නැති වචන දෙකක් වගේනේ සෙනෙහස එකක් සෙනෙහස දැල්ුණා දැල්වෙනවා කියලා කියන්නේ පහනක් හරි ලිපක් හරි ඉපන්දමක් හරි. ඒකට මේක සම්බන්ධ කරපුවාම හැබැයි නොගැලපෙනවා වගේ පෙවුනට වෙන ගැලපීමක් එකතු වෙනවා. සෙනෙහස දැල්ුණු කියපුවාම අපිට පේනවා ඒ ඒ ගෙදරට එනකොට තාත්තට ඒ දරුවන්ගේ පිරිඳගේ ආදරේ කොයි වගේද. ඒගොල්ලන්ගේ ඇස්වල ආදරේ දැල්විලා තියෙන හැටි අපිට මැවිලා පේනවා චිත්‍ර රූපයක් විදිහට. සා මේ සිරිගුණ සිංහගේ කවිය සිරිගුණ සිංහ කවියේ භාෂාව මේ රූපකාර්ථවත් යෙදුම් වලින් අන්න ඉතාම නව්‍ය රූපකාර්ථවත් යෙදුම් වලින් භාෂාව වෙනස් කරා. එක අද වෙනකල් නූතන සිංහල කවිය ඇතුලේ ගොඩක් අය ආභාෂය ලබාගෙන පෝෂණය කරගත්ත හරි වැදගත් ලක්ෂණයක් තමයි මේ සිරිගුණ සිංහ පාවිච්චි කරපු මේ රූපකාර්ථවත් භාෂාව. ඒ භාෂාව ඉස්සරහට අරගෙන ගියා. ඉතින් මේක මේ අපිට දකින්න ලැබෙනවා මහගමසේකරගේ ප්‍රබුද්ධ වගේ කාව්‍යයක් උනා දකින්න ලැබෙනවා. අමුතු වචන පාවිච්චි කරනවා. ඔය කියනවා මේ අර නාගරික සමාජයේ දකින්න ලැබෙන දර්ශනයක් නගරෙට උදෑසනක් උදා වෙලා. නගරෙට උදෑසනක් උදා වෙලා කවිය කියනවා මේ උඩින් උඩින් දෙපා තබා මඩෙන් මිදී සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසින්. දැන් සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බහිනවා කියපුවාම ඒක හරිය අපූර්ව යෙදුමක් නේ. මුඩුක්කුව කියන වචනේත් පාවිච්චි කරේ නැහැ නේ කලින් කවියෝ. ඒක කැතයි මුඩුක්කුවව ලස්සනයි අශෝභනයි කවිය වගේ ලස්සන දෙයක් ඒ වගේ වචන යොදා ගත්තාම අපවිත්‍ර වෙයි කියලා වගේ අදහසක් නේ තිබුණේ. නමුත් කවිය හරිය ගැළපෙන විදිහට පාවිච්චි කළා. සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසින් කකා කකා කියා හඬත් එකාකයෝ ඉහින් කණින් පිරි ඩබල් ඩෙකර් දුවත් ඩබල් ඩෙකර් වගේ වචනයක් කවියට ගත්තේ නැහැ කලින් කවිය. අපිට පේනවා ඉතාම චිතපරිදි කවියට මේ වචන එකතු කරගෙන තියෙනවා. නිසා මේ අපිට පේනවා එතකොට මේ දහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවීන්ගේ සිද්ධ වුණු දේ කවියේ ආකෘතිය වෙනස් වුණා. ඒ වගේම කවියේ ආකෘතිය වගේම අනුභූතිය වෙනස් වුණා අත්දැකීම. ඒ වගේම භාෂාවත් බරපතල වෙනසකට ලක්වෙනවා. දැන් සිරිගුණ සිංහ කියන සමහර තැනකදී මතක වස්තු වගේ කාව්‍ය නිර්මාණයකදී කියනවා කොහොමද මේ මා හැරදා දරදඬු කොට දා මා අත්පා ඇය යන්න ගියාම කියලා සැමරුම් වගවලසුන් රෑනට මා ගොදුරක් වී ලේ ගලනා ගොදුරක්. අදලවන්තෙකුට අමාරුම දේ තමයි මතකයක්. අතාරින්න පුළුවන්. හැබැයි මතකයන් විසින් තමයි හැමදාම වේදනාවට පත් කරන්නේ. සැමරුම් වගවලසුන් රෑනට මා ගොදුරක් වී සැමරුම් වගවලසුන් රෑන අම්මාව විනාශ කරලා දාන මාව රිද්දන මාව තනි කරම බරු ගහලා ලේ ලේ කුලියක් බවට පත් කරන්න පුළුවන් වගවලසුන් රෑනට. අර අන්න ඒ වගේ අලුත් රූපකාර්ථවත් භාෂාවක් යොදා ගැනීම මේ කවියන්ගේ විශේෂ ලක්ෂණය. දැන් ඊළඟට මේ වෙනවා තවත් පිරිසක්.
ඒගොල්ලෝ මේ නිදහස් කවියේ අපි හඳුන්වන්නේ නිදහස් කවියේ ද්විතීය තරංගය. ඒ නිදහස් කවියේ ද්විතීය තරංගය නියෝජනය කරන කවීන්ගේ ඊට වඩා වෙනස් ඒගොල්ලෝ මේ ආකෘතිය මොකක්ද කියලා හොයලා බලන්න මහන්සි ගත්තේ නැහැ. ඒගොල්ලෝ කවිය ආකෘතිය ගැන නෙවෙයි වෙහෙසුනේ. ඒගොල්ලෝ කල්පනා කළේ කවියේ මොනවද කතා කරන්නේ. මොකද මේ 1970 දශකයේ විතර වෙනකොට ලංකා සමාජයේ විශාල වෙනස්කම් ටිකක් ඇති වෙලා තිබුණා. බරපතල සමාජ ආර්ථික වෙනස්කම් රාශියක් සිද්ධ වෙමින් තිබුණා. අන්නේ බරපතල සමාජ ආර්ථික වෙනස්කම් නිසා සමාජය තුළ ඇති වුණු සමාජ විෂමතාව, සමාජය තුළ විවිධ ගැටලු, සමාජයේ මුහුණ දුන් විවිධ අභියෝග සංකීර්ණතාව අන්න කවියට තේමාව කරගන්න පටන් අරගත්තා. මේ අනුව අලුත් කාව්‍ය සම්ප්‍රදාය අලුත් ප්‍රවණතාවක් ගොඩනැගෙනවා. අපි ඒ ප්‍රවණතාවට කියනවා එනේ ඊළඟ කාරණාවට අපි යනවා. ඒක තමයි නිදහස් කවියේ ද්විතීය තරංගය. නිදහස් කවියේ ද්විතීය තරංගය. නිදහස් කවියේ ප්‍රථම තරංගයෙන් පස්සේ අපි යනවා නිදහස් කවියේ ද්විතීය තරංගයට. මේ නිදහස් කවියේ ද්විතීය තරංගය නියෝජනය කරන කවීන්ගේ ලක්ෂණය වෙන්නේ ඒගොල්ලෝ සමාජ ප්‍රශ්න කවියෙන් කතා කරන්න පටන් ගන්නවා. මේ වෙනකොට ඇති වෙලා තිබුණු සමාජ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ලංකා සමාජයේ තුල පැතිරලා තිබුණ විවිධ සමාජ ප්‍රශ්න රාශියක්. නිදහස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවීන්ගේ දකින්න නොලැබුණු තරමටම සමාජයේ විවිධ අභියෝග වලට මුහුණ දෙන 1977 යුර්ථ ආර්ථිකයා 70 දශකයේ වෙනකොට ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පිටවෙච්ච තරුණ තරුණියන් රැකියා අවස්ථා ලබා දෙන්න බැරි වුණා. එවිට චාන්දුවලට. ඒ වගේම විරකියාව ඇති වුණා, තරුණ අසහනය ඇති වුණා, ගම්වල ළමයින්ට කන්න බොන්න දෙන්න වත්කමක් නැති වුණා දෙමව්පියන්ට. ගෙවල් වල වැඩකාරකමට අරන් ගියා. ළමා මෙහෙකාර වෘත්තිය ඇති වුණා. 1970 දශකයේ වෙනකොට ලංකා සමාජයේ පුරාම මේ අලුත් ප්‍රශ්න ටික මතුවෙමින් ආවා. ලංකාවේ 48 වෙනකොට නිදහස ලැබෙනකොට අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ යම්කිසි පිවිදීමක් ඇති වෙනවා. නිදහස අධ්‍යාපනය ඇති වෙනවා. 943 තමයි නිදහස අධ්‍යාපන පනත ගේන්නේ CWW කන්නඟ. කියන්නේ 43 ඒ නිදහස අධ්‍යාපනය ආරම්භ වීමත් එක්කලා ගම්වල කුඹුරු කොට කොටා හිටපු ඒ ගොවියන්ගේ දරුවන්ට ඒ වගේම විවිධ කර්මාන්තවල නියලලා හිටපු කුඹල් කර්මාන්තියට පු ඒ කුඹල් වැඩ කරපු බලං හදපු ඒ මිනිස්සුන්ගේ දරුවෝ ඒ වගේම ලෝකුරුවන්ගේ ඒ වගේම කමල්කාරයන්ගේ මේ එක එක තරාතිරම්වල සමාජයේ මිනිස්සුන්ගේ දරුවෝ උසස් අධ්‍යාපනය ලබන්න පටන් ගත්තා. ගමේ සාමාන්‍ය ඉස්කෝලේ නගරේ මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා මධ්‍ය මහාවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා යම්කිසි උපාධියක් ලබාගෙන සමාජයෙන් එළියට ආවා. ඒ විශ්වවිද්‍යාලවලින් එළියට ආවා. හැබැයි ඒ විශ්වවිද්‍යාලවලින් සමාජයට ආපු අයට බලාපොරොත්තු වෙච්ච රැකියාව ලැබුණා. ඉතින් එහෙම රැකියාව ලබා දෙන්න පැවිදිච්ච ආණ්ඩුවට පුළුවන් කමක් තිබුණේ නැහැ. බොහොම සීමිත පිරිසකට රැකියාව ලබා ගත්තාම තවත් පිරිසක් බලාපොරොත්තු වෙන රැකියාව නොලැබී විශාල අසහනයකට පත් වෙනවා. ඉතින් ඒ අසහනය තමයි 1971 පුපුරන්නේ. තරුණයෝ කැරලි ගන්න පටන් ගන්නවා. අපි ගොඩක් වෙලාවට ඒ දිහා බලන්න ඕනේ ඒකේ විද්‍යාත්මක පදනමත් එක්කලා ඇයි එහෙම කැරල්ලක් ඇති වෙන්න හේතු උනේ? ඇයි එහෙම නැගිටීමක් සිද්ධ වෙන්නේ? තරුණයෝ තමන්ගේ දිවි පරදවට තියලා තමන් හදාගත්ත ආයුධ වලින් පොලිසිය වලට පහර දීලා සමාජ ක්‍රමය වෙනස් කරන්න උවමනාවක් ඇති වෙනවා උන්ට. උන් දැක්කා එදත් මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව මේ සමාජය දියුණු කරන්න බෑ. අතලොස්සක් විතරක් සුඛෝපභෝගී ජීවිත ගත කරන සමාජ ක්‍රමයක් තමයි හැදිලා තියෙන්නේ. බහුතර ජනතාව දුක් විඳිනවා. මේ දුක දැක්කා 1970 දශකයේ කවියෝ දැක්කා. විශ්වවිද්‍යාලවලින් එළියට ආපු තරුණයෝ තමයි ගොඩක් කලාවට මේ කවියෝ උසස් අධ්‍යාපනයක් ලැබපු අය. ඒගොල්ලෝ මේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ අනුව මොනිකා රුවන්පත්තිරණ පරාක්‍රම කොඩිතුවක් බර්ටි බි කුඩාහෙට්ටි මුවන්ටල දිගල ආනන්දහාමුදුරුවෝ කො ආනන්දහාමුදුරුවෝ දිනදාස දනන්සූරිය ආරියරත්න ආරද්දගේ ධර්මසිරි රාජපක්ෂ බුද්දාස ගලප්පත්ති මේ විශාල පිරිසක් මේ නිදහස් කවියේ ද්විතීය තරංගයේ නියෝජනය කරන කවීන් අතරට වැටෙනවා. ඔවුන් මේ සමාජයේ විවිධ සමාජ ප්‍රශ්න ඒ වගේම සමාජ විෂමතා
එවැගේම සමාජයේ ඇති වුණු විවිධ සංකීර්ණතා කවියේ තේමාව බවට පත් කරනවා. කවියේ තේමාව බවට පත් කරනවා. ඊට පස්සේ අපි දන්නවා 80 දශකයේදී තවත් පිරිසක් මේකට එකතු වෙනවා නන්දන වීරසිංහ වගේ අය. නන්දන වීරසිංහ, ආර්යවක්ෂ රණවීර, රත්නශ්‍රී විජේසිංහ මේ අලුත් සමාජ ක්‍රමය ඇතුළේ ඇති වෙච්ච සමාජ සංකීර්ණතා. 1977 වෙනකොට කාන්තාවන් රැකියාවන් වලට යන්න පටන් අරගන්න. වෙළඳ කලාප ඇති වෙනවා. විවෘත ආර්ථිකයේ ගොඩ නැගෙනවා. ඒ විවෘත ආර්ථිකයත් එක්කලා සමාජයේ මිනිසුන්ගේ මානව සම්බන්ධතා සංකීර්ණ වෙන පටන් ගන්නවා. නිර්මාණකාරයෙකුට බෑ, කවියෙකුට බෑ තමන් ජීවත් වෙන පොළවෙන් බැහැර වෙලා ලියන්න. එයා මේ සමාජයේ ජීවත් වෙනවා නම් මේ සමාජයේ සිද්ධ වෙන දේවල් අයින්ද්‍රියම ජීර්ණය කරගෙන හොඳටම තමන්ට එක දැනිලා තමයි ඒක නිර්මාණයක් බවට පත් කරන්නේ. ඒ අත්දැකීම් තමයි මේ සමාජය තුළ තියෙන අත්දැකීම් තමයි කවිය කරන් ලියන්නේ. එතකොට සමාජය වෙනස් වෙනකොට, සමාජයේ ආර්ථික ක්‍රමය වෙනස් වෙනකොට, මිනිසුන්ගේ ජීවිතය වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම ඔහුගේ කවිය යම් කිසි වෙනසකට ලක් වෙනවා. හොඳයි අපි බලමු ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මේ කවියෙන් කවියට මේ කවියන්ගේ නිර්මාණ පිළිබඳ කතා කරන්න නූතන පද්‍ය සංග්‍රහය තුළ කොහොමද මේ කවියෝ තමන්ගේ නිර්මාණවලට මේ සමාජ ජීවත්වන සමාජයේ අත්දැකීම් පාදක කරගෙන තියෙනවා. මොන වගේ අත්දැකීම්ද පාදක කරගෙන තියෙන්නේ කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් කම තියෙනවා. දැන් මේ මේ අපි ගත්තොත් එහෙම අපේ කවීන් අතර කිවිදියක් ඉන්නවා. 70 දශකයේ කාව්‍ය කර්මයට පිවිසුණු කිවිදියක් එයා තමයි මොණිකාරුවන් පතිරණ. මොණිකාරුවන් පතිරණ ඉදිරිපත් කරන කවියක් තමයි මේ පොඩිතුව කියන කාව්‍ය නිර්මාණය. ළමයින්ට නිර්දිෂ්ට කවියක්. මේ මම කතා කරපු කාරණාව ඒ තමයි සමාජ ප්‍රශ්නයක් ප්‍රබල සමාජ ප්‍රශ්නයක් අපි දකිනවා ළමයිට කෙටි කතා සංග්‍රහයක් තියෙනවා කෙටි කතාවක් අකුරට යන වේලාවේ කියලා කෙටි කතාවක් ඒ විසුරවීර ලියලා තියෙන කෙටි කතාවක් මහාචාර්ය විසුරවීර ඒ අකුරට යන වේලාවේ කෙටි කතාවේදී කතා කරන්නේ ළමා මෙහෙකාර වෘත්තිය පිළිබඳ ඉතින් මේ මේ ළමා මෙහෙකාර වෘත්තිය කියලා කියන්නේ තාම බරපතල ප්‍රශ්නයක් එක යුගයක සමාජය තුළ තිබිච්ච ළමයිව හැදුවට ඒ හදපු ළමයින්ට කන්න දෙන්න අමල තාත්තලාට බැරි වෙනවා. අමල තාත්තලා හරිම අසරණ තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අපි දන්නවා සමාජයේ අර නූගත්කමයි දුප්පත්කමයි දෙක අත්වල බඳ ගත්තාම සිද්ධ වෙන ප්‍රශ්න. සමාජයක මිනිස්සු දුප්පත් වුණාට කමක් නැහැ. දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි නූගත් වෙනවා කියන්නේ දුප්පත් වුණාම නූගත් වෙන්නත් මඟ පෑදෙනවා නිකම්. හැබැයි දුප්පත්කමයි නූගත්කමයි දෙක එකට අත්වල බඳ ගත්තට පස්සේ සමාජයේ තාම ඉක්මනින් පරාභවයට විනාශයට යනවා. දුප්පත්කමයි නූගත්කමයි ආකල්ප දියුනෙලා නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? මිනිස්සු තමන්ට කන්න බොන්න පුළුවන් දෙන්න පුළුවන් විදියට නෙමෙයි ළමයි හදන්නේ. දිගටම ළමයි හදන්න පටන් ගන්නවා. ළමයි හදනවා වැඩි වෙනකොට ඒ ළමයින්ට කන්න බොන්න දෙන්න ඉස්කෝලයක් දෙන්න අනිත් පහසුකම් දෙන්න පුළුවන්කමක් නැහැ. බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කන්න බොන්න නැති ළමයි අඳින්න පළඳින්න දෙන්න විදියක් නැති හින්දා සමහරවිට ඉස්කෝලේක හොඳට ඉගෙන ගනිමින් හිටියා නම් ඒ ඉස්කෝලෙන් අස් කරලා නගරෙ ගෙදරක වැඩකාරකමට ගෙනිච්චා. මෙහෙම ළමා මෙහෙකාර වෘත්තියේ ළමයෙක්ව යොදවපුවාම ඒකෙන් සිද්ධ වෙන අවුල් කීපයක් තියෙනවා, ප්‍රශ්න කීපයක්. එකක් තමයි ඒ ළමයාගේ කෙලිදොල් ළමාවිය කියන එක නැති වෙලා යනවා. කියන්නේ ළමයේ කැමති සෙල්ලම් කර කර හැදෙන්න වැඩෙන්න අර වැඩිහිටියෙක්ගේ වගේ වගකීම් සම්භාරයක් පටවලා ගෙදරක වගකීම් බර පටවලා සමහරට මුළු තැන්ගේ වගකීම් වෙන්න පුළුවන්, උයන පියන කටයුතු වෙන්න පුළුවන්, තව ළමයි බලා ගන්න ඒවා වෙන්න පුළුවන්. එයාගේ ළමා කාලය අහිමි වෙනවා. ඒ ළමාවිය නෙමෙයි ආ බලහත්කාරයෙන්ම වැඩිහිටියෙක් බවට පත් කරනවා. අපි දන්නවා සමහර සමාජයේ අද වෙනකොට දකින්න ලැබෙනවා අම්මලා තාත්තලාගේ ජීවන බර තමන්ගේ උරපත පටවගත්ත ගත්ත ළමයි ඉන්නවා සමාජයේ. අම්මල තාත්තලා වෙනුවෙන් හම්බ කරන ළමයි ඉන්නවා සමාජෙ. අම්මල තාත්තලා කරන රස්සාවකට මොකක් හරි වෙනදාමකට පුදුමාකාර විදිහට කැප වෙලා වැඩ කරන දරුවෝ ඉන්නවා. ඉතින් මේගොල්ලන්ගේ ළමා කාලය අහිමි වෙනවා. ළමා කාලය අහිමි වෙනවා. ළමයින්ගේ ළමා කාලය අහිමි වෙනවා කියලා කියන්නේ ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. හැම ළමයෙකුට විශ්ව ළමා ප්‍රඥප්තිය පිළි අරගෙන තියෙන දෙයක් තමයි හැම දරුවෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ අම්මා තාත්තගේ ආදරේ රැකවරණය ඇතුලේ හැදෙන්න. ඒක අහිමි වෙනවා. ඇයි වෙන ගෙදරකට ගෙනින්දා? ඒ වගේම අනිත් කාරණා තමයි ළමයින්ගේ අධ්‍යාපනය ලැබීම පිළිබඳ අයිතිය ළමයින්ගෙන් උතුර ගන්න. මේ ඔක්කොම කරන්න වැඩිහිටියෝ. මේ ඔක්කොම කරන්න වැඩිහිටියෝ දැනුවත්ව තමයි මේ දේවල් වෙන්නේ. හැබැයි
දුප්පත් කමින්ද කරන දෙයක්. අපි අපි කියන්නේ අනේ ගෙවල් වල හිටියොත් මුන්ට කන්නවත්වත් නැහැ අඩුගානේ මේ ගෙදර කන්නවත් తీරවන්නේ කියලා තමයි අපි හිතන්නේ. රයිට්. එහෙම හිතලා මුකට කරන්නේ අන්න ගෙවල් වල වැඩකාරකමට ගෙනින් දානවා. මේ පොඩි දුව කාව නිර්මාණය. ඒ ළමයා කියනවා. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද මේ උඹ මට ඇමතුයේ පොඩි දුවේ කියලා. ජීවිතේ පළමු වරට තනි උණු කල ඇත රටක ඒ මිනිසුන් හුඟ දෙනෙක්ම මට කීවි ලිසි කියලා. මේ ගෑනමට ලිසි කියලා කියන අම්මා පොඩි දුව කියලා ආමන්ත්‍රණය කරපු මේ ගෑනු ළමයාට වැඩකාර ගෙදරද ලිසි කියලා කියන්නේ. ඊට පස්සේ අතින් අතින්සින් බර උසුලගෙන යනකොට මේ ගෑනු ළමයාට කියන්නේ වැඩකාරියක් කියලා දකින්නයි කියන්නේ. ඊට පස්සේ බබා එක්කලා ඉස්කෝලේට බබා එක්කගෙන ගියාම කියන්නේ බේබිගේ ආයම්මා කියලා කියන්නේ. හැබැයි ඊට පස්සේ ගෙදර වැඩ කරනකොට ගෙදර කුස්සිය වැඩ කරනකොට කියන්නේ කුස්සිය අම්මා කියලා. එහෙම අවමන් මදන් අහන මේ ළමයා රෑ ඔක්කොම වැඩ කරලා ඉවර වෙලා නිදි පැදුරට ගියාපුවාම නිදි පැදුරේදී හීනෙන් එයාට ඇහෙනවා එයාගේ අම්මා පොඩි දුවේ කියලා කතා කරනවා. මේ අපිව සසල කරනවා මේ අත්දැකීම් මේ ළමා මෙහෙකාර වෘත්තිය පිළිබඳ අත්දැකීම්. මේ යුගයේ තිබුණු සමාජ ප්‍රශ්න මේ කවිය තමගේ නිර්මාණ වලට විශේෂ කරගෙන තියෙනවා. ඒක විශේෂ දෙයක් මතක තියාගන්න. මේ නිදහස් කවියේ ද්විතීයික තරංගයේ නියෝජනය කරන කවියගේ කාව්‍ය නිර්මාණවල දක්ින ලැබෙන විශේෂ ලක්ෂණය තමයි සමාජ ප්‍රශ්න. ඒගොල්ලන්ට කවියේ ආකෘතිය මොකක්ද නැත්නම් ඒගොල්ලන්ට කවියේ තියෙන මේ කවියේ හැඩය මොකක්ද කියන එක නෙමෙයි වැදගත් උනේ. භාෂාව මොකක්ද කියන එකත් නෙමෙයි වැදගත් උනේ. ඒගොල්ලන්ට මේ කවි වලින් එදා සමාජයේ දක්ින ලැබුණු දැවෙන සමාජ ප්‍රශ්න කවියට විශේෂ කරගන්න. අපිට පේනවා මේ නිර්මාණකරුවන්ගේ නන්දර වීරසිංහ වගේ කවියෙක් වුණත් අපිට පේනවා ආදරණීය පාසල වගේ කාව්‍ය නිර්මාණ ආදරණීය පාසල කාව්‍ය නිර්මාණය බැලු බැලමට කෙනෙකුට කියන්න පුළුවන් මේ තමන්ගේ ස්කෝලේට ආදරය කරලා ලියපු කවියක් කියලා නෑ ඒක උත්‍රාසයේ ඉදිරිපත් කරන්නේ ඇත්තටම පාසල ළමයින්ට ආදරේ ආදරේ නම් ඒ ආදරය කරන පාසල මොනවද ළමයින්ට කියලා ලබා දුමුද ඒ පාසල කියන්නේ ගොඩනැගිලි ටිකක් විතරක් නෙමෙයි පාසල කියන්නේ ගොඩනැගිලි පද්ධතියක් නෙමෙයි පාසල කියලා කියන්නේ කිසියම් ක්‍රමවේදයක් අධ්‍යාපන ක්‍රමයක් උගන්වන්නේ මොනවද උගන්වන්නේ කවුද ඒ උගන්වන්නේ කොයි විදියටද මේ ඔක්කොම එකේ තියෙනවා නේද අපි දන්නවා අපේ සමාජ අධ්‍යාපනය කියන්නේ තනිකර තරගයක් පොඩි කාලේ ඉඳලා පොඩි ළමයාගේ ඉඳලා තනිකර තරගයකට අම්මා තාත්තා සම්පූර්ණයෙන්ම තමන්ගේ ආශාවන් ළමයෙක්ගේ පිට පටවලා තරගකාරී සමාජයක තරගකාරී අධ්‍යාපනයකට ළමයා අත්හැරලා ඒ තරගකාරීත්වය ඇතුලේ ළමයා හැදෙනවද ඒ ළමයා පෝෂණය වෙනවද ළමයෙක්ගේ ඒ ළමයාගේ පෞරුෂයට වෙන හානිය මොකක්ද ඒවා ගණන් නොබලම අපි ගොඩක් කලාවට මේ සමාජයේ තරගකාරී ළමයෙක් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි බාරගෙන තියෙන්නේ. ඉතින් මේ ගැන කතා කරනවා නන්දන වීරසිංහ කවියා මේ ආදරණීය පාසල කියන කාව්‍ය නිර්මාණය. ඉතින් මම කියන්නේ මේ නිදහස් කවියේ ද්විතීයික තරංගයේ නියෝජනය කරන කවි සමාජයේ විවිධ සමාජ ප්‍රශ්න, සමාජ විෂමතා, සමාජ සංකීර්ණතාව ඒගොල්ලෝ කවිය අධ්‍යක්ෂින් බවට පත් කරගෙන තියෙනවා. හොඳයි අපි ඊළඟ පාඩම් මාලාවකදී අපි මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝත් එක්ක කතා කරන මේකේ කවි පිළිබඳව වෙන වෙනම අරගෙන කතා කරන්න මේ කවියන්ගේ කාව්‍යවල කොහොමද රස විඳින කොට අපි සාකච්ඡා කරන්නේ කවියගේ අරමුණ මොකක්ද ඊට පස්සේ කවියගේ අනුභූතිය විශේෂ භාෂා ලක්ෂණ මොනවද මේ වගේ දේවල් ඒ වගේම ආකෘතිය ඒ වගේම කවියගේ ජීවන දෘෂ්ටිය මොන වගේ එකක්ද අපි කවියක් රස විඳින කොට එහෙනම් රස විඳින කොට බලාපොරොත්තු වෙන දේවල් අපි මාකින් ස්කීම් එකේ තියෙන දේවලුත් එක්ක සසඳමින් අපි සාකච්ඡා කරමු කාව්‍ය රස ආස්වාදයේ කොහොමද කරන්නේ කියලා. දැන් අපි ඊළඟ වැඩසටහන් මාලාවකින් මම නැකල් හැමෝටම ආයුබෝවන්.